නිර්වාණ කියන්නේ දැනට සාපේක්ෂක. හරිද? මොකද සාපේක්ෂක දැනුම් පද්ධතියක් ඇතුලේ ඉන්නගෙනකොට දැනට නිර්වාණ කියන්නේ සාපේක්ෂක. අපිට අවුලක් වුණොත් ඒක අපි බාහිර බලවේගයකට ප්‍රක්ෂේපණය කරනවා. එක්ක අපලයක් හින්දා එක්ක දෙවියන් වහන්සේ කැමැත්ත හින්දා ඒක උන්. ඔව්. එක්ක එක්ක ගොඩක් වෙලාවට මේ වෙන කෙනෙක් හින්දා තමයි මේ අවුල උනේ. ඒ ගොඩනගපු අර රහත් හරි සෝවාන් හරි කියලා ඒ ගොඩනගපු ප්‍රතිරූපේ රූපේ රඟපාන්නේ. රඟපාන්නේ. ඊළඟට අර දැන් සම්මතියක් තිබුණා නම් සම්මතියේ පිරිසක් එකඟ වෙනවා පිරිසක් එකඟ වෙන්නේ නැහැ. ඔව්. සෝවාන් වුණා හරි රහත් වුණා හරි එන්ලයිට් වුණා සත්‍ය අවබෝධ කරා හරි කොහොම හරි කවුරු කෙනෙක් ඒ අවබෝධයට පත් වුණා කියලා මේ සත්‍ය අවබෝධ නොකළ බාහිර නිරීක්ෂකයෙක් කොහොමද අඳුරගන්නේ කොහොමද මේ ගුරුවරු අතරින් වඩා ඵලදායක ගුරුවරයෙක් හොයාගන්නේ බාහිර නිරීක්ෂකයෙක් සත්‍ය අවබෝධය පත් නොවිච්ච කෙනෙක් ආයිබුවන් සත්‍ය වීලොග් බලන මගේ මිතුරුනේ මිතුරියනේ අදත් අපි ආවා අනුරාධපුර නගරයට අනුරාධපුර ඉඳන් කිලෝමීටර් මං හිතන්නේ 10 12කටත් වැඩි ඔබට මතක ඇති මීට කලින් අපි මේ වෙනි ස්ථානේ මේ ස්ථානට ආවා වංගීස බණ්ඩාරවිල වංගීස ස්වාමීන් වහන්සේ හම්බෙන්න අදත් අපි ආවා ඒ ධර්ම සාකච්ඡාව කරන් අරන් ඕගොල්ලන්ට දෙනුවත් කරන්න දෙනුවත් වෙන්න මේ අපි සත්‍ය සෝයාමේ ගමනක් තියෙන්නේ එකතු වෙන්න අපිට පුළුවන් යම් අපේ ජීවිතේට යම් දැනුමක් ගන්න වීශිකරණ එක මැණික් ගලක් හරි අහුල ගන්න තමන්ගේ ජීවිතවලට ඉතින් අද අපිට අනුග්‍රහය දැක්වුවේ ලංකාවේ සුප්‍රසිද්ධම ව්‍යාපාරික මහත්මයෙක් ඉතින් ඔහුත් කිව්වා මේ කඩුවට කරගෙන යන්න හැබැයි නම කියන්න එපා කියලා ඉතින් අදත් ඉන්නේ ප්‍රවීණ්‍යෝත්‍රි ඉන්දික තොටවත්ත මහත්තයත් එක්ක තමයි මේ අපේ බණ්ඩාරවිල වංගීස ස්වාමීන් වහන්සේත් එක්ක මේ ධර්ම සාකච්ඡාව කරන්නේ මං හිතන්නේ අද ගොඩක් දුරට කරන්නේ සෝවාන් ඵලය ඒ ගැන තමයි ධර්ම සාකච්ඡාවේ අපි පළවෙනි කොටස වශයෙන් කරන්නේ ඊට පස්සේ තවත් අපි ධර්ම සාකච්ඡාවක් කරනවා ඉතින් අපි බලමු අපේ ජීවිතවලට අපේ මේ මේ වෙනතුරු ජීවිතේ ගත කරන්න ආ ගමනේදී කොහොමද අපි අනාගතය සකසා ගන්නෙ මොනවද අපි කළ යුත්තේ ඒ කරන ජීවත් වෙලා කරන කාර්ය දුරදී අපි මොනවද මේ සමාජයට අපි කළේ ඒ නිසා මේ සත්‍ය සොයා යන ගමනේ අපිත් එක්ක එකතු වෙන්න බොහොම අමාරුවෙන් මේ කටයුතු කරන්නේ ඉතින් මං හිතනවා අපේ ජීවිතවලට සත්‍ය වීලොක් බලන මගේ මිතුරන්ට මිතුරියන්ට ලොකු දායකත්වයක් අපි මේ කරනවා ඕගලගේ මනසට ජීවිතයට අලුත් අර්ථවත් ධර්ම සාකච්ඡාවලින් ජීවිතේ සකස ගන්න. ඉතින් ස්තුතියි. බලමු අපි මේ ධර්ම සාකච්ඡාවේදී කොච්චර දුරට අපිට ඒ වැදගත් කාරණා අලුත් මෙනික් කැටයක් අහුල ගන්න පුළුවන් වේවිද කියලා. ස්තුතියි. අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා. සත්‍යා වීලොග්ස් YouTube channel එකත් එක්ක අදත් අපි අලුත් දාර්ශනික සාකච්ඡාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ඒ සාකච්ඡාව ආරම්භයේදී අපි කියන්න ඕනේ අපි අලුත් YouTube නාලිකාවක් ආරම්භ කරා සත්‍ය TV කියලා. ඒකේ පළවෙනි වීඩියෝ අපි මුදාහැරියා බෞද්ධ මූලධර්මවාදී කණ්ඩායම් ගැන. ඒ නිසා ඔබ කැමති නම් ඒ සත්‍ය TV YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න. මොකද ඒ හරහත් අපි ඉදිරියේදී ටිකක් දාර්ශනික සාකච්ඡා මාලාවක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. අද අපි හමු වෙන්න ආවේ අපේ බණ්ඩාරවිල වංගීස ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡාවක් කරන්න. උන්වහන්සේත් එක්කන සාකච්ඡා මාලාවේ තුන්වෙනි සාකච්ඡාව. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන පෙළේ ඉන්න අර්ථපතියෙක් සුවිශේෂී පුද්ගලයෙක් අපිට මේකට අනුග්‍රහය දක්වුවා. එතුමාගේ දැඩි ඉල්ලීම මතම තමයි අපි මේ ගමන ආවේ. මොකද මේ ගමන ටිකක් දුෂ්කර සහ අධික පිරිවැයක් එම වෙන ගමනක්. නමුත් එතුමාගේ නම ප්‍රකාශ කරන් කිරීම එතුමා තහනම් කරමින් සහ එතුමාගේ නම අපිට ප්‍රකාශ කරන විදියක් නෑ. නමුත් එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා එතුමාගේ දායකත්වයේ මේ ටිකක් මේ දුෂ්කර මග ගෙවාගෙන මේ උන්වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ සාකච්ඡාව කරන්න අපිට ලබා දීම සම්බන්ධයෙන් අවසරය අපේ හැමදෙරුනේ තෙරුවන් සරණයි ඉන්දික. පහුගිය සාකච්ඡාවලට අපේ හැමදෙරන්ට සෑහෙන ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ සාකච්ඡා දිගට පවත්වාගෙන යන්න කියලාත් බොහෝ දිනෙක ඉල්ලලා තිබුණා. ඒ වගේම බොහෝ දිනෙක අපෙන් විමසුවා ඔබ වහන්සේ Zoom මගින් සාකච්ඡා පවත්වනවාද කොහොමද ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. පටන් ගැනීමෙදිම අපි හැමදෙම මං හිතන්නේ ඒ ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන එක හොඳයි. බොහෝ දිනෙක අපි විමසූ නිසා. තෙරුවන් සරණයි ශිරු දිනාටම. ඉතින් බොහෝ දෙනෙක් Zoom හරහා පෞගේ දවස්වල තිබ්බ ඒ COVID ප්‍රශ්නයත් එක්ක හින්දා Zoom හරහා තමයි සම්බන්ධ වෙන්නේ.
ඉතින් ඒ හුඟාක් දේශනා YouTube එකේ තියෙනවා අරහන්ත ධම්ම කියන YouTube channel එකේ. ඊට අමතරව Facebook එකේ තියෙනවා අරහන්ත ධම්ම කියලා Facebook page එකක්. ඒක හරහා දැනගන්න පුළුවන් ඒ Zoom සාකච්ඡා තියෙන වෙලාවල් සහ ඒවට සම්බන්ධ වෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඕන කෙනෙකුට සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාවලදී ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තමන්ගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම විෂයක් සම්බන්ධයෙන් සහ තමන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් තියෙනවා. ඔව් අපේ හැමෝටම දැන් අපි මුල් සාකච්ඡා දෙකෙන් පස්සේ අද මම කතා කරන හිටිය මාතෘකාව පොඩක් වෙනස් කරනවා. මම කිව්වා අපිට අර අනුග්‍රහ දක්වපු මහත්මයාත් විශේෂයෙන් ඉල්ලීමක් කරපු ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්න නිසා පළවෙනි ප්‍රශ්නේ අපි හැමෝටම දැන් ලංකාවේ අපිට තේරෙනවා මේ සංවාදය එක්ක සත්‍ය හොයන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඇත්තම සත්‍ය මොකද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දේශකයෝ 10 දෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ සම්පූර්ණ හාත්පසින්ම ඔපොසිට් ප්‍රතිවිරුද්ධ මාර්ග ගණනාවක්. එතකොට අපි හඳුනන දැන් කවුරු හරි කෙනෙක් සෝවාන් වුණා හරි රහත් වුණා හරි එන්ලයිට් වුණා සත්‍ය අවබෝධ කරා හරි කොහොම හරි කවුරු කෙනෙක් ඒ අවබෝධයට පත් වුණා කියලා මේ සත්‍ය අවබෝධ නොකළ බාහිර නිරීක්ෂකයෙක් කොහොමද අඳුරගන්නේ? කොහොමද මේ ගුරුවරු අතරින් වඩා ඵලදායක ගුරුවරයෙක් හොයාගන්නේ බාහිර නිරීක්ෂකයෙක් සත්‍ය අවබෝධය පත් නොවිච්ච කෙනෙක්? ඒක අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ මාතෘකාව. ඒක මම ඔබට මේ කතාව මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. ඉස්ලාම අපි තෝරගන්න ඕනේ කතාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ලෞකිකත්වයේ තුල ගමන් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ලෞකිකත්වයේ ගමන් කරන ක්‍රමවේදය තමයි ලෞකිකත්වයේ තුල හැම වෙලාවෙදීම අපි මේ දැන් ඉන්න තැනට වඩා එහාට ගිහිල්ලා තමයි යමක් බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකද මම මේ ගිය මම හිතන්නේ අපි කලින් වැඩසටහනේ අපි පොඩ්ඩක් අර මේ ඒබ්‍රහමික චින්තනය ගැන කතා කරා. ඕකටත් සම්බන්ධයි මේ කතාව. ඒ කියන්නේ ඕකට තව වචනයක් කියනවා. බොහොම සරල වචනයකින් කිව්වම රේකීය චින්තනය කියලා කියනවා. එහෙමයි. එතකොට මේ රේකීය චින්තනය කියලා කියන්නේ මේක මම පොඩි උපමා කතාවක් මේ කතාවකින් මේක කියන්න. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම වෙලා තියෙන්නේ මේ අපි ඉන්න රතු ඉන්දියන්වරුන් ඉන්නවනේ. එහෙමයි. එතකොට දැන් මේ රතු ඉන්දියන්වරු මේ ඇමරිකාවේ ඉන්නකොට ඔවුන්ගේ ජීවිතය හරි සරලයි. ඒ කියන්නේ ඔවුන්ට ඒ කියන්නේ ඔවුන්ගේ නෑ මේ ඒ කියන්නේ අධිබලාපොරොත්තු පරිභෝජනවාදී එහෙම එකක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ කූඩාරමේ හැඩයක් තියෙනවා. ඔව්. ඒ කූඩාරමේ හැඩය දැන් තව අවුරුදු 20ක් ගිහිල්ලා 30ක් ගිහිල්ලා ඊට වඩා ලොකු කූඩාරමක් ගහනවායි ඊට වඩා වෙනස් හැඩයක කූඩාරමක් ගහනවායි කියලා අදහසක් නැහැ. ඒ කියන්නේ අපි හැමෝම ඒගොල්ලෝ day to day life එකක් තමයි ගෙවන්නේ. day to day life එකක් කරනවා. එතකොට ඒගොල්ලන් ජීවත් වෙන්නේ අනාගතේ නෙමෙයි. ඔව් එහෙමයි. ඒ කියන්නේ දැන් මේක ඔබ පොඩි දරුවෙක්ගෙන් බැලුවොත් පොඩි දරුවෙක් එක්ක ඔබ කතා කරොත් ඒ අයටත් ඕක තියෙනවා. ඒ අයට නෑ මේ ඒ කියන්නේ අනාගතය ගැන අදහසක් ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ මොහොතේ. එහෙමයි. අර අපි දැන් පොඩි දරුවෙක් ළඟට ගිහිල්ලා එයාට චොක්ලට් එකකුයි රුපියල් මිලියන එක සල්ලි මිටියකුයි දුන්නොත් පොඩි ළමයා හැම වෙලාවෙම චොක්ලට් එක ගන්න. එයා හැම වෙලාවෙම මේ මොහොත සතුට ගැන තමයි බලන්නේ. ඔව්. හැබැයි අර වැඩිහිටියා හැම වෙලාවෙදීම අර රුපියල් මිලියන මුදල් නෝට්ටුව අතට ගන්නවා. මොකද ਉਹ හැම වෙලාවෙම අනාගත සීනෙක ඉන්නේ. මේ අනාගත සීනෙක කියන එක ඉබේ එන එකක් නෙමෙයි. අපි ඔකට කියනවා රේකී චින්තනය කියලා. ඒ කියන්නේ දැන් අර මම අර ඉස්සෙල්ලා කතාවෙන් කියපු මේ අර රතු ඉන්දියන් වරුන් ඊට පස්සේ ආක්‍රමණය කරනවා මේ බටහිර ජාතීන් විසින්. එතකොට බටහිර ජාතීන් විසින් කියනවා මොවුන් නොදියුණුයි කියලා. නොදියුණුයි කියලා ඔවුන්ට ඔළුවට දාන එක තමයි අර රේකී චින්තනය කියන එක. එතකොට රේකී චින්තනය එතකොට හැම වෙලාවෙදිම දැන් අපි ඔබ අද සමාජය තුළ දැකලා ඇති හැම වෙලාවෙදිම කිසිම මිනිස්සෙක් තෘප්තිමත් නැහැ. හැම වෙලාවෙදිම දැන් මේ තියෙන අපි මේ තියෙන විද්‍යාව තුළින් හරි මේ තියෙන දේශපාලනය තුළ හරි මේ දැන් ආගම කියන තැනදී හරි හැම වෙලාවෙදිම මිනිස්සෙක් තල්ලු කරන්නේ තමන් ඉන්න තැනට වඩා අනාගත සිහිනයක් තුළ තමයි හිර කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු හිතනවා දැන් අපි 2030 දී දිනුවේ 2050 දී දිනුවේ 2100 දී දිනුවේ. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයත් ගත්තත් තමන් දැන් ඉන්නවට වඩා තව මෙතනින් එහාට ගිහිල්ලා තමන් තනතුරක් හරි මුදල් හරි මොන හරි කියලා හැම වෙලාවෙම අනාගත සිහින එක තමයි එන්නේ. ඉතින් එතකොට දැන් ඕක ඔය රේකී චින්තනය කියන එක ආගම කියන තැනට කොට එනකටත් එනවා. දැන් අපි දැන් ඇත්තරම බෞද්ධ කියන එක ඕකේ ප්‍රතිවිරුද්ධේ. හැබැයි ප්‍රතිවිරුද්ධේ වුණාට දැන් මෙතනදීත් අපි දැන් සාමාන්‍යයෙන් එන එක තමයි අපි බොහොම සංස්කෘතික පැත්තෙන් ගත්තොත්
මූලික මට්ටමේ හුඟක් අය ඉන්නේ එක්කෝ දිව්‍ය ලෝක යන්න බලාගෙන එහෙම නැත්නම් තව මේ මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න කියලා බලාගෙන ඒ කතාව ඒ කියන්නේ අනාගතයේ අනාගතයම වාගෙන අනාගතයේ දකින්න සිහිනයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් බොහෝ දෙනෙකුට Taman දැන් ඉන්න තැනට වඩා උසස් තැනකට ගිහිල්ලා ඒ කියන්නේ මම ඔක ගිය පාර විස්තර කරා සුපර්මෑන් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ සුපර්මෑන් කෙනෙක් හරි සුපර් වුමන් කෙනෙක් වෙන්න හරි මේ විදිහට මේ අනාගතයේ මේ අනාගත සීනිය තුල යමක් මවාගෙන ඒ මවාගත්තු ස්වභාවයට පත් වෙන්න තියෙන උමනාව තමයි බොහෝ දෙනෙකුට මේ ආධ්‍යාත්මික මාර්ගයේ තියෙන්නේ. දැන් මම අසුද්ධවන්තේ ඒ කියන්නේ දැන් ඉන්නවට වඩා මෙන්න මේවා ටික අයින් කළා සුද්ධවන්තයෙක් වෙනවා. එහෙම නැත්නම් මේ මේ ආකාරයේ අභිඥා තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ආකාරයේ බල තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ආකාරයේ විශේෂ මේ සුවිශේෂී හැකියාවන් ටිකක් තියෙනවා කියලා ඔහොම මවාගත්තු ප්‍රතිරූපයක් තියෙනවා මේ ආගම හරහා. එතන එතකොට එතන තියෙන්නේ තායි මේ අර අර අපි කියන අර මමත්තේ තුලින් පහළ වෙන තණ්හාවම තමයි එතනක් තියෙන්නේ. එතකොට මේක හරහා මේ අයට උමනා වෙනවා කොයි වෙලේ හරි ගිහිල්ලා මෙහෙම සුපිරි චරිතයක් බවට පත් වෙන්නේ. ඉතින් එතකොට එහෙම තැනකට තමයි යන්නේ. එතකොට හුඟක් වෙලාවට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා බොහෝ වෙලාවට එහෙම නැත්නම් තවත් වෙන මොකක් හරි බුද්ධ හරි කියලා හැමෝටම තියෙන මේ වගේ ෆැන්ටසියක්, සිහිනයක්. එතකොට අනාගතයේ හරහා අනාගතයේදී ළඟා කරගන්න තැනක්. ඔන්න ඕකට යන එකක් තමයි යන්නේ. එතකොට මේක රේඛීය චින්තනයක් තියෙන්නේ. ඒක හරහා මේ අනාගතය බලාපොරොත්තු වෙන සිහින දැකීමක් තියෙනවා. අපි හැමෝම දැන් කවුරුහරි දැන් මේ මොහොතේ ඉන්ලයිට් වෙලා ඉන්නේ කියලා කිව්වොත් එයා ඒතකොට ඒත් අනාගත සිහිනයකද ඉන්නේ. දැන් අපි ඔතනට එන්නම ආරක පොඩ විස්තර කළා. ඒක එතකොට දැන් ඇත්තටම මෙතනදි වෙන්නේ මේ තවත් ෆැන්ටසියා සිහිනයක් දකින්න එක නෙමෙයි. මේ රේඛීය චින්තනය තුළ හිර වෙන එක නෙමෙයි. මෙහෙම නැත්නම් අපි ඔතන රේඛීය චින්තනය තරහාම තමයි මිනිස්සුන්ට කාලය කියන හැඟීම එන්නේ. අර මම ඉස්සෙල්ලා කියපු විදිහට පොඩි ළමයෙකුට කාලය පිළිබඳ හැඟීමක් පවතින්නේ නැහැ. එතකොට මේ කාලය පිළිබඳ හැඟීමත් එක්ක තමයි මේ කතාව එන්නේ. ඇත්තටම ওই කාලය පිළිබඳ හැඟීම එහෙම නැත්නම් මේ දකින මේ ෆැන්ටසිය මේ සිහිනය සිහිනයක් කියලා දැනගත්තට පස්සේ අන්න ඒ සිහිනය එතකොට දැන් කවුරුරගෙන මේක සිහිනයක් කියලා දැනගත්තට පස්සේ ඒ සිහිනයට ළඟා වීමේ උමනාව නැති වෙනවා. බොහොම සරලව කිව්වොත් රහත් වෙන්න කියලා මුලාව හිටිනවා රහත් වෙන්න තියෙන මුලාව නැති වෙනවා. සෝවාන් කියලා එන්න කියලා හිතාගෙන හිටියනම් සෝවාන් වෙන්න තියෙන මුලාව නැති වෙනවා. දැන් මේක පොඩි මේක කිව්ව ගමන් එකපාරම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ උමනාව නැතුව යෑම තුළ යම් කිසි නිවීමක් තියෙනවා. හරිද? ඒ උමනාව නැතිව යාම තුල තියෙන නිවීමට ඇත්තටම වචන අවශ්‍ය නැහැ. ඒ වචන ඔතන ඒ වචනවල හිර වෙන්න එපා කියලා මම කියන්නේ මෙන්න මේක. දැන් අපි රහත් බව හරි සෝවාන් හරි බව කියන්නේ ඉන්දික සම්මතය. ඒ කියන්නේ දැන් ඔබගෙන් ඇහුවොත් දැන් මේ නිර්වාණයට ඇයි මේ 10 දෙනෙකුට 10 කතාවක් තියෙන්නේ කියලා ඒක සම්මතය. ඒ කියන්නේ රහත් බව හරි සෝවාන් බව හරි නිර්වාණය පිළිබඳ පිරිසක් එකතු කරගෙන සම්මත කරගන්නවා. ඒ කියන්නේ පිරිසක් එකතු කරන යම් සම්මතයක් තනා ගන්නවා. ඕක දැන් මම අර උපමාවකින් කිව්වොත් අර මේ පොඩි දරුවෝ ටිකක් සෙල්ලම් කරන්න ගිහිල්ලා ඒ පොඩි දරුවෝ ටික යමක් සම්මත කරගන්නවා. ඒ කියන්නේ අපි තුමු ප්ලාස්ටික් කෑල්ල සම්මත කරගන්නවා ළමයි කියලා. ඔව්. එහෙම නැත්නම් වැලි ටිකක් සම්මත කරගන්නවා බත් කියලා. ඒ වගේ දැන් මේක වැඩිහිටියෙක් වුණා කියලා ඕක වෙනසක් වෙන්නේ නැහැ. දැන් ආධ්‍යාත්මික මාර්ගයේදීත් ඕක කරගන්නේ නිර්වාණය කියලා මේක සම්මත කරගන්න. නිර්වාණය කියන්නේ මේකයි. එහෙම නැත්නම් රහත් වීම හෝ සෝවාන් වීම කියන එක කියලා මෙන්න මේකයි කියලා සම්මත කරගන්නවා. එතකොට තියෙන්නේ සම්මත රහත් වීමක්. එතකොට සම්මත සෝවාන් වීමක්. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඔය දැන් අපි සම්මත විදිහට සෝවාන් හරි සම්මත විදිහට හරි රහත් වුණොත් එදා ඉඳන් ඒ මිනිහයා විනාසයි. විනාසයි කියන්නේ දැන් ඒ සම්මතය ඇතුළේ රහත් හරි සෝවාන් හරි වුණානේ එතනින් එහාට මොකද කරන්න ඕනේ? දැන් අර ගොඩනැගපු ප්‍රතිරූපේ රඟපාන වෙන ඔහුගේ ඉතුරු ජීවිත කාලේ පුරාවටම. හරි. ඒ ගොඩනැගපු අර රහත් හරි සෝවාන් හරි කියලා ඒ ගොඩනැගපු ප්‍රතිරූපේ රූපේ රඟපාන යනවා. රඟපාන වෙනවා. ඊළඟට අර දැන් සම්මතයක් තිබුණා නම් සම්මතයේ පිරිසක් එකඟ වෙනවා පිරිසක් එකඟ වෙන්නේ නැහැ. ඔව්. ඒක සම්මතයක තියෙන ස්වභාවයනේ ඒක. එතකොට ඒ සම්මතය අඩු නොවී පවත්ව ගන්න උත්සාහ කරන්න වෙනවා. ඒ සම්මතේ එන්න එන්න වැඩි කර ගන්න උත්සාහ කරන්න වෙනවා. හරිද? එතකොට දැන් ඔය දැන් ඔය ඇත්තටම මේ සෝවාන් හරි රහත් හරි නිර්වාණය හරි කියලා
ඔය සම්මතයක කොටු වීම නෙමෙයි වෙන්න ඕනි. මෙන්න මේම සම්මත ටිකක් තියනවා කියලා තෝරා ගැනීම. දැන් රහත් වීම කියන්නේ සම්මතයක්. සෝවාන් වීම කියන්නේ සම්මතයක්. නිර්වාණය කියන්නේ සම්මතයක්. මාර්ගඵල කියන්නේ සම්මතයක් කියලා ඒක තෝරා ගන්නවා. එතකොට ඒ සම්මතය ඇතුලේ කොටු වීම නෙමෙයි. එතකොට ඒ සම්මත තියෙන සීල සම්මත ස්වභාවයන් ටික තෝරා ගන්නවා. පැහැදිලි කර ගන්නවා. අන්නේ පැහැදිලි කර ගැනීමම ගැනීම ඇතුලේ ආයි සම්මතයක් හදනවා කියලා එකක් නැහැ. ඒ සම්මතයක් හදන සමහර කෙනෙකුට පණිවිඩයක් දෙන්න සම්මතයක් හදනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම සම්මතයක් ඇතුලේ කොටු වීමක් නැහැ. ඉතින් අපි මෙහෙම ඇහුවොත් දැන් කවුරු හරි ඇහුවොත් එහෙම අවබෝධ කියන්නේ ඔය සම්මත ගැන තේරිච්ච කෙනෙකුට ඇහුවොත් ඔබ මෙහෙම ගැනද කියලා ඇහුවොත් ඒක ඇත්තටම මේ දෙන උත්තරේ ඒ කියන්නේ ඒකට උත්තරයක් දෙන්න බෑ ඇත්තටම. ඒක නිකන් තේරුමක් නැති උත්තරයක් වෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඇත්තටම කරන්න ඕනි මාර්ගඵලවල හරි වෙනත් ওই වගේ සම්මතයක් ඇතුළේ හිර කරන එක නෙමෙයි. ඔවුන් මේ විදිහට සම්මතයක ටිකක හිර වෙලා ඉන්නවා කියලා තෝරගන්න එක. මට මේ තැන මතක නෑ මේ ඉන්දික ඔබට මතක නම් කියන්න. ඔක තියෙනවා මහායාන සූත්‍රයක ওই කතාව. මම ඒක ටිකක් මොඩිෆයි කරලා කියන්නම්. ඒ සූත්‍රේ තියෙන්නේ ගිනිගත්තු ගෙයක් තියෙනවා. සතර පොඬේ සූත්‍රේනේ. උපාය කෞශල්‍ය ගැන කියද්දි. මේ ගිනිගත්තු ගෙයක් තියෙනවා. ඉතින් මේ ගිනිගත්තු ගෙය ඇතුලේ මට නිවැරදි නම්. ඔව්. ගිනිගත්තු ගෙය ඇතුලේ පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා. හරිද? දැන් මේ සෙල්ලම් කර කර ඉන්නවා. දැන් වටේ ඔක්කොම ගිනි ගන්නවා. මම මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා දෙන්නම්. කියන්නේ හැමෝටම තේරෙන්නේ. ඉතින් මේ සෙල්ලම් කර කර ඉන්නකොට අර වටේ ඉන්න අය කෑ ගහනවා. බලා වරෙල්ල එළියට. ඔව්. වරෙල්ල එළියට. ඔව්. මේ ගේ ගිනි ගන්න බැරි අරගොල්ලන්ට තේරෙන්නේ නැහැ එකකින් වෙන හරියනේ. ඔව් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අකෝ මේ අපි මේ සෙල්ලම් කරගෙන ඉන්න අපි මේ සෙල්ලම කඩා කප්පල් කරන්න තමයි මේ වටේ ඉන්නේ ටික කෑ ගහන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ තාත්තා එනවා. තාත්තා ඇවිල්ලා කියනවා අර දුව ඉල්ලපු බෝනික් කමං ගෙනාවා. පුතා ඉල්ලපු සෙල්ලම් කාර් එක ගෙනාවා. අර ටොපි චොක්ලට් ටික ගෙනාවා. මෙන්න මේවා ටික කියනවා. එතකොට එහෙනම් උඹලා එළියට වරෙල්ලා මේවා ටික කාලා බීලා සෙල්ලම් කරන්න එළියට වරෙල්ලා කියලා. එතකොට ළමයි ටික ඔක්කොම කඩාගෙන මිදගෙන එළියට එනවා. හැබැයි තාත්තා අරව ගෙනල්ලාද? තේරුණාද? ඉතින් ඕක විස්තර කරනවා හරියට මාර්ගඵලත් ඒ වගේයි කියලා. අර ගිනිගත්තු ගෙයින් එළියට ගන්න පාවිච්චි කරපු උපක්‍රමය මිස සැබෑවට මේ අවසානයේදී එහෙම එකක් තියෙනවයි කියලා අපිට ආයි පණවන්නත් බෑ. හැබැයි දැන් මේක වචනාර්ථයෙන් ගන්න එපා. එහෙමයි. මොකද ඕකේ මේකේ තියෙන මේ කතාව තමයි අපිට එක පැත්තකින් මේ තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. එක පැත්තකින් නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. එහෙමයි. ඕක තවත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් හිතන්න කාට හරි තියෙනවා ඉඩමක්. එහෙමයි. ඒ ඉඩමේ පරම්පරා කතාවක් තියෙනවා පොත්පත්වල ලියවිලා තියෙනවා. එයාට මේ පරම්පරාවෙන් අයිති වෙච්ච ඉඩමේ නිදානයක් තියෙනවා කියලා. නිදාන වදුළු ඔක්කොම තියෙනවා. ඉතින් මේ මිනිස්සයා දැන් මොකද කරන්නේ? දැන් මේක බලලා දැන් නිදානේ ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා කියන්නේ මෙයා මොකද කරන්නේ? මේ දැන් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ටිකක් තියෙනවනේ නිදානේ ගන්න. ඒ ටික ඔක්කොම කරනවා. ඊට පස්සේ මේ තනින් තන වලවල් හාර 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 යනවා. ඉතින් දැන් මෙයා අවුරුදු ගානක් තිස්සේ මේකට මේ වෙහෙසෙනවා. ඔම එක තැනකදී මෙයා දැනගන්නවා මේ 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 නිදන් වදුලයි මේ පොත් ටිකයි මේ අහගත්තු කතා ටික ඔක්කොම බොරුවක් කියලා. එහෙමයි. හරිද? ඒ කියන්නේ මේක ඇතුලේ නිදානයක් නැහැ. මේ වෙච්චරලා මහන්සි වෙලා කරපු දෙයක් කරගත්තු දෙයක් නැහැයි කියලා. එහෙමයි. හැබැයි ඒ වෙලාවේදී මේ නිදානයක් නැහැයි කියලා දැනගන්න වෙලාවේදී එයාට නිදානයක් හම්බ වෙනවා. නිර්වාණයත් හරියට ඒ වගේ. තේරුණාද දැන් නේද? මේ අපේ අන්දරේ දැන් ඔකට එක මට පුතුන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකට එන්න කලින් ඔබ වහන්සේ රේඛීය චින්තනය ගැන කතා කරපු නිසා දැන් ඔය රේඛීය චින්තනය ඇත්තරම මේ විශේෂම යුදෙව් මූලයකින් පැනනගින්න ඔබ වහන්සේ වගේ ඒබ්‍රහමික රිලිජන් ඒ කියන්නේ නිශ්චිත ලක්ෂයකින් පටන් අරගෙන නිශ්චිත ලක්ෂයකින් ඉවර වෙන්න ඕනේ. ඔව්. උපත්ති පොතේ ඉඳලා ඊට දරුවෝ පොතේම බයිබලයේ කියන්නේත් ඕක කුරාන කියන්නේත් ඕක. ඒකම තමයි ඒකටම තමයි බේස් වෙලා තියෙන ඔය බිග් බෑන් තියරියකින් පටන් අරන් හීට් එකට විශ්ව යන එක. ඔව්. එන්ට්‍රොපික් ප්‍රින්සිපල් එකනේ. ඔව්. ඔව් දැන් මම කියන්නේ ඇයි දැන් එතකොට ඊළඟට දැන් පෙරදිග කතා කරනෝනේ ඕක මේ රේඛීය නෑ චක්‍රීයයි කියලා. ඔව් ඊළඟට කාල් මාක්ස් කියනෝනේ නෑ රේඛීයත් නෑ චක්‍රීයත් නෑ මේක සර්පිලාකාරයි කියලා. ඇත්තට මොකද්ද මොඩල් එක මේ සමස්තේ? ඔව් දැන් ඕකේ දැන් ඕකේ දැන් අපි යමක ප්‍රතිවිරුද්ධය කියනකොට දැන් ඕක අපි තෝරගන්න ඕනේ මේ මනසේ ස්වභාවයේ ඉඳික. ඒ කියන්නේ මේ මනස කියන්නේ හරියට පාට කණ්ණාඩියක් දාපු මේ කියන්නේ පුද්ගලෙක් වගේ. හරි. එතකොට දැන් අපි රතු පාට සංග්ලාස් දෙකක් දැම්මම පේන්නේ රතු පාටට. හරිද? එතකොට ආයි නිල් පාට සංග්ලාස් දෙකක් දැක්කම දැම්මම පේන්නේ නිල් පාටට. එහෙමයි. හරිද?
කොළපාට සංග්‍රහත්වයක් දැම්මහම පේන්නේ කොළපාට. හරි. එතකොට දැන් අපි හිතමු මිනිස්සෙක් 5000 සිට රතුපාට සංග්‍රහස් දෙකක් දාගෙන හිටියොත් ਉਹ හිතන් ඉන්නවා රතුපාට ලෝකයක් තමයි පවතින්නේ කියලා. එතකොට දැන් දැන් මේ මිනිස්සයා මෙතනින් ගලව ගන්න නම් මොකද කරන්න ඕනේ? මේ මිනිස්සයාගේ බලහත්කාරයෙන් අර රතුපාට සංග්‍රහස් දෙක ගලවලා පිට සිද්ධ වෙනවා නිල්පාට සංග්‍රහස් දෙකක් දාන්න. හරිද? නිල්පාට සංග්‍රහස් දෙකක් දැම්මට පස්සේ වෙන දේ තමයි ඕකෙන් 90%ක් විතර හිතනවා එහෙනම් මම මෙච්චර දවසක් රතු ලෝකේ රතු පාටයි කියලා හිතන් හිටව එක බොරුවක් පට්ටපල් බොරුවක් එහෙනම් ලෝකේ නිල් පාටයි කියලා. හරිද? අතිශය සීමිත ප්‍රමාණයක් හිතා ගන්නවා මම රතු පාටයි කියලා හිතන් හිටපු එක බොරුවක් නම් අනිවාර්යයෙන්ම නිල් පාටයි කියලා හිතන් ඉන්න එකේ මොකක් හරි ගැටලුවක් තියෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට දැන් බොරු වෙච්ච නිසා එතකොට දැන් අපි එක දැන් අපිටම රේඛීය චින්තනයට එහාට ගිහිල්ලා අපි මේ දෙවණියට හදාගන්න ඒවා චක්‍රීය සර්පිලාකාර අර විදිහම එකක් තමයි. හරිද? ඒ කියන්නේ දැන් අපි දැන් කාට හරි කිව්වොත් තියෙන්නේ රේඛීය ලෝකයක් කියලා. මේ එතකොට ඌට පේන්න පටන් ගන්නවා දැන් අවුනේ රේඛියයිනේ කියලා. ඊට පස්සේ චක්‍රීය ඊට පස්සේ දැන් ඔහුට නෑ ඕක කියලා අපි වෙනස් කරලා කතා කරලා පැහැදිලි කරලා තවත් පැහැදිලි කරලා මේක චක්‍රීයයි කියලා පෙන්වුවට පස්සේ එයාට පේන්න පටන් ගන්නවා චක්‍රීයයි කියලා. තවත් ඕක පැහැදිලි කරලා මේවා කරලා කරාට පස්සේ මේක සර්පිලාකාරයි කියලා පෙන්වුවට පස්සේ ඒ විදිහට පේන්න පටන් ගන්නවා. තවත් ඔක්කොම ගිහිල්ලා ඕක ඇත්තටම රේඛීයවත් නොවන චක්‍රීයවත් නොවන මම ඕක එකපාරක් දේශනයක් කරා යන එන මන් නැති වුණ දේශනාව කියලා. එහෙමයි. කොයි ඉඳන් කොයි කියන්නේ අන්තිමට ඔය මේ කොතනටවත් යන්නේ නැතුව එක තැනක නැවතිච්ච ස්වභාවයක් පේන තැන ඒ තැනටත් ගේන්න පුළුවන්. හරිද? එතකොට ඒ තැනටත් ආවට පස්සේ එතකොට ඒක ඒ ආකාරයි කියලා ඔන්න පේන්න පුළුවන්. හැබැයි දැන් මෙතනදී හැම වෙලාවෙම වුණේ මොකද්ද? අර කණ්ණාඩි මාරු කරා වගේ brain wash brain wash වෙන විදිහට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එක brain wash එකක් වෙනකොට තව brain wash. තව brain wash එකක් වෙන එක. එතකොට දැන් ඇත්තටම දැන් අපි මේ සාමාන්‍ය බෞද්ධ දර්ශනය තුළ ඉතාමත් හොඳ වචනයක් තියෙනවා සීල දෘෂ්ටිංගේ ප්‍රහාණය කියලා. ඒක හරිය වැදගත්. එතකොට මේ දැන් එක brain wash වීමකින් තව brain wash වීමකට මාරු වීම නෙමෙයි. ඒ කියන්නේ අපි හැම දිගටම හරක කරත්‍ය අදිනවා අදින කරත්‍ය තමයි වරින් වර මාරු වෙන්නේ. ඒක තමයි වෙනස් වෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේකෙත් ගැටලුවක් තියෙනවා කියලා තේරුණා නම් අනිත් එකෙත් ගැටලුවක් තිබිය යුතු කියලා දැනගන්න ඕනේ. එතකොට මේ නිරන්තරයෙන්ම මේ brain wash වෙන ආකාරයට පේනවා කියලා තේරුණා නම් එතකොට දැන් අපි දැන් මේ රේඛීය චින්තනේ හරි වෙනම හරි කියලා කතා කරන්නේ ඒ දෘෂ්ටිය කඩා දමන්න. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධයට හදාන ප්‍රතිවිරුද්ධ එකක් දැන් අරකට ඒ දෘෂ්ටියට සාපේක්ෂව තියෙන ප්‍රතිවිරුද්ධ දෘෂ්ටියත් අනිවාර්යම දෘෂ්ටියක් තමයි. එහෙමයි. ඔකට අපි හැමදේට ලස්සන කතාවක් තියෙනවා ලොජික් වල උගන්වන එකක්. දැන් දූපතක ඉන්න වංශමේ ගහලා තියෙන මිනිස්සෙක් දකින්නවා කහපාට කුරුල්ලෝ 100ක්. කහපාට කුරුල්ලෝ විතරයි එයා දැකලා තියෙන්නේ. නිසා එයා නිගමනයේකට එනවා ලෝකෙම ඉන්නේ කහපාට කුරුල්ලෝ විතරයි කියලා. ඊළඟට එයා යනවා තව දූපතකට ගියාම එයා දකින්නවා සුදුපාට කුරුල්ලෝ 1000ක් ඉන්නවා. ඒතකොට එයා දැන් නිගමනයේකට එනවා ලෝකේ මේ කහපාට කුරුල්ලොත් ඉන්නවා සුදුපාට කුරුල්ලොත් ඉන්නවා හැබැයි කහපාට කුරුල්ලොත් ඉන්නේ ටිකක් අඩුවෙන් කියලා. ඊළඟට එයා තව දූපතට ගියාම නිල්පාට කුරුල්ලෝ ලක්ෂයක් දකිනවා. එතකොට එයා හිතනවා ලෝකේ කහපාට කුරුල්ලොත් ඉන්නවා සුදුපාට කුරුල්ලොත් ඉන්නවා නිල්පාට කුරුල්ලොත් ඉන්නවා හැබැයි ගොඩාක්ම ඉන්නේ නිල්පාට කුරුල්ලෝ ටිකක් ඉන්නවා සුදුපාට කුරුල්ලෝ ගොඩාක් අඩුවෙන් කහපාට කුරුල්ලෝ ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ එකක්වත් වැරදිත් නැහැ හරිත් නැහැ. වැරදිත් නැහැ හරිත් නැහැ. ඔව්. අපි හැමෝම මට තව මේ ඔබවහන්සේ කිව්ව සම්මත මාර්ගවල ගැන ප්‍රශ්නයක් ආවා ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් ඔය මේ බද්දේකරත සූත්‍රවල එහෙමත් කියනවනේ අර අතීතන්නානුසෝචන්ති මේ කියන්නේ මේ ඒක තවත් දැන් ගන්නවා කියන එක නේ අතීතය ගැන ශෝක නොකිරීමත් අනාගතය ගැන උපකල්පන ගොඩනගීම නොනගීමත් හරහා මේ අතීතන්නානුසෝචන්ති නාපජ්ජප්පන්ති නාගතා පච්චුප්පන්නාචේ ආපෙන්ති తත්‍ර తත්‍රි පිස්සති මේ මොහොත ජීවත් වෙන්නේ කියලා දැන් ඔබවහන්සේ ඊට කිට්ටු කතාවක් නේ කිව්වේ. ඒතකොට පච්චුප්පන්න කිව්වහම එක විදිහකට වර්තමානෙමත් නෙමෙයි. එහෙම එහෙම. දැන් මම අහන්න හැදුවේ දැන් අර ඔබවහන්සේ මේක දන්නවත් ඇති මේ ඔබවහන්සේ මැක්ස් කරපු නිසා අයින්ස්ටයින්ගේ ටයිම් ස්ලයිස් යුනිවර්ස් තියරි එක අනුව අයින්ස්ටයින් කියන්නේ කාලය අතීතයේ වර්තමානයේ අනාගතයේ තුනම මේ මොහොතේ තිබුණට අතීතයේ අනාගතයේයි රියල් නෑ මේ මොහොතේ මේ වර්තමානයේ විතරයි රියල් කියලානේ. ඒක මේකත් එක්ක ගැළපෙනවද නැත්නම් එතනින් ඔබට යනවද? නෑ. දැන් උතනදී අපි තෝරගන්න ඕක දැන් අයින්ස්ටයින් ඇතුළු බොහෝ තැන් බටහිර විද්‍යාඥයින් මේක තෝරගන්න උත්සාහ කරන්නේ බාහිරට දාලා. එහෙමයි. කියන්නේ දැන් මෙතන ප්‍රධාන සාධක දෙකක් තියෙනවානේ. එකක් තමයි මේකේ නිරීක්ෂණය වෙන දේසා නිරීක්ෂකයා කියන එක. එහෙමයි. අපි ලෝකේ බොහොම සරලව ගත්තොත් ඕක තමයි දැන් මම ඉදාර හතිපට්ඨාන සූත්‍රය ඕක විස්තර කරේ නෑ. හරිද? ඒ කියන්නේ දැන් ඒ දැන් සමහර විතරන පුළුවන් ඒක දන්නේ නැති හින්දා විස්තර කරේ. ඒවයි. ඔව්. හරි. දැන් ඕක අර මේ අජත්ත රූප බහිද්ද රූප කියලා අපි ඕක කතා වෙන කතා කරනවා. ඉතින් දැන් ලෝකේ තියෙනවා
දැන් බොහෝ දෙනෙකුට දැන් සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ මේ නිරීක්ෂණය වෙන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් නිරීක්ෂකයා ඉන්නවා. ඒකත් බොහොම බොහොම සරල ගත්තොත් මට පේන්න දෙයක් තියෙනවා. මේ පෙනෙන්න මේ පැත්තෙන් ඉන්නවා. ඔව්. කියන එක මතේ මේ දෙක එකිනෙකට සෝයායක්තව පවතිනවා කියන තැන තමයි ඉන්නේ. එහෙම. එතකොට දැන් අයින්ස්ටයින්ගේ සහ බොහෝ බටහිර විද්‍යාඥයන් මේක නිරීක්ෂකය අමතක කරලා නිරීක්ෂණය වෙන දේ බේස් කරගෙන තමයි සියලු තියරි සහ ප්‍රවාද ගොඩනගන්නේ. හරි. දැන් මේ අපි දැන් නිරීක්ෂණය වෙන දේ අධ්‍යයනය කරලා මේක මම කියන්නේ ඒක සත්‍යාවබෝධයට කිට් වෙන්න බෑයි කියලා. හැබැයි ඒක අති දීර්ඝ ක්‍රියාවලිය. සමහරවිට අපි හඳුන්නේ නීල් බෝ ටිකක් ඕකේ අනිත්‍යන්තර යන උත්සාහය දරුවා නේද? ඔව්. ඒ නීල් බෝගෙන් තමයි ඕක වෙනස් වෙන්නේ. ඒත් හැබැයි දැන් ඉන්දික අපි බොහොම සමාජයේ සරල ගත්තොත් අපි දැන් විද්‍යාව කියන ෆිසිකල් සයන්ස් හරි විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්න බහුතරයක් උනත් ඒ සම්බන්ධින් ඉන්න මහාචාර්යවරු පවා නීල් බෝට වඩා ඉන්ස්ටයින් මේ කියන කතාව දන්නේ නැහැ. අපි දැන් මේ කතා කරන අද කතා කරන බොහෝ මාතෘකා දන්නේ නැහැ. අරුතරමින් අර හඳ ඔබ දකින්න හඳද මම දකින්නේ කියලා නීල් බෝ සහ ඉන්ස්ටයින් සංවාදේවත් දන්නේ නැහැ ගොඩක්. ඒවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ බොහෝ වෙලාවට අර මේ ගතානුගතික දැනුම් පද්ධතිය තුල ඇතුළේ හිර වෙලා ඉන්නේ. එහෙමයි. ඉතින් එතකොට දැන් අර මං කියමින් ආවේ මේක අපි අධික වේගයෙන් මේක තෝරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙමයි. අධික වේගයෙන් තෝරගන්න පුළුවන් ක්‍රමය තමයි නිරීක්ෂකයා පැත්තට හැරෙන එක. එහෙමයි. නිරීක්ෂකයා පැත්තට හැරුණාම අර නිරීක්ෂණය කරන දෙයට වඩා අධික වේගයෙන් මේක තෝරගන්න පුළුවන්. මම දැන් ඕක තව මේ තවත් ඕක විග්‍රහ කරන්නම්. ඒ කියන්නේ දැන් අපි මිනිස්සෙක් අපි විවිධාකාර දැනුම් පද්ධති ගැන අධ්‍යයනය කරනවා මේ අකඩමි කියලා. එහෙම අධ්‍යයනය කරපු මිනිස්සෙක් සාමාන්‍ය අපි සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිස්සුකට වඩා අපි කියන්නේ මැචුවර්. පරිණතයි. එයා තීරණ ගන්න විද්‍යාලෝ. එයා ලෝකේ දැකලා තියෙනවා. එහෙම. අර මම කියන්නේ අඩු ගානේ රුසියන් නවකතා හරි කියවලා තියෙනවා නම් එයා අඩු ගානේ මේ අර මේ සමාජයේ දිහා ටිකක් පුළුල් විදිහට දකිනවා. තවත් ඌට වඩා වේගවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි දැන් මේ ඉන්දික දැන් කරන ක්‍රමේ දෙවනි වේගවත්ම ක්‍රමය තමයි. ඌකටත් වඩා දැන් මේක ඇකඩමිකල් ඉගෙන ගන්නවට වඩා අපි මේ පොත් 1000ක් කියවනවට වඩා දේවල් ඉගෙන ගන්න පුළුවන් මනුස්ස එක්ක කතා කරන එක. එහෙම. ඒ කියන්නේ අපි මේ විවිධාකාර සමාජයේ විවිධාකාර දැනුම් පද්ධති හරි විවිධාකාර සංස්කෘතීන් වල හරි දැන් මේ සමහර වෙලාවට මේක මේ අපි කියන අර විශේෂ පුද්ගලයෙක්ම වෙන්න ඕනේ නැහැ. සමහරවිට අපි කතා කරන්නේ හිඟන්නේ එක්ක. එහෙම. හරිද? එතකොට මේ කතා කරන එක ඇතුලේ ඊට වඩා දෙයක් දැනගන්න පුළුවන්. එහෙම. ඊට වඩා දෙයක් ඊට වඩා මිනිස්සෙක් ඊට වඩා පරිණත වෙනවා. එහෙම. එතනින් එහාට ගිහිල්ලා මිනිස්සෙත් තමන්වම ඇසුරු කරන්න පටන් ගන්නවා. බොහෝ දෙනෙකුට නොතේරෙන එක තමයි දැන් මේ තමන්ට හිතෙන්නේ. ඇයි මේ අඩන්නේ? ඇයි මේ හිනාවෙන්නේ? ඇයි මේ ඉරිසියාව හැදෙන්නේ? ඇයි මේ ක්‍රෝධය හැදෙන්නේ? ඊළඟට දැන් ඒවා හොඳයි නරකයි කියලා අරගෙන ඉන්නේ ඇයි? දැන් ඕක එකපාර ගත්ත එකක් නෙමෙයිනේ. දැන් මේක දැන් ඉරිසියාව කියන එක හොඳයි, මේක නරක එකක්, එහෙම නැත්තම් මේ මේක හොඳ එකක් කියලා එක ගත්ත කවද ඉඳන්ද? ඔන්න ওই විදිහට දැන් ඊළඟට මට මේ දැන් මේ ලොකු කාලය කියලා හැඟීමක් දැනෙනවා. එහෙම නැත්තම් මට මේ තවත් මේ අවකාශය කියලා හැඟීමක් දැනෙනවා. මේ මොකද්ද මේ කියලා අර අනිත් පැත්තට මේ නිරීක්ෂකගේ පැත්තට දාලා මේක අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් කෙනෙකුට අතරම මේ අන්න එතනදී තමයි අර අධික වේගයෙන් දේවල් මේ දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. අපි දැන් එක වෙලාවකට ධ්‍යාන ගැන කතා කරා. ඔක මම එදා ඉන්දිකට විශ්සර කරා. මේ ධ්‍යාන කියන එක ඇත්තටම ඥාන කියන වචනේ නෙවෙයි වචනේ. එතකොට එතන මේ කියන්නේ තව හැලොසිනේෂන් එකක හිර වෙන එකම නෙමෙයි. එතකොට එතන මෙතන මේ කතා කරන්නේ මේ ඥානය, ප්‍රඥාව, බුද්ධිමත්කම ගැන. එතකොට දැන් එතනදී අර අපි දැන් කතා කරනවා අතීන්ද්‍රිය ඥාන ගැන. එහෙමයි. නැත්නම් අතීන්ද්‍රිය ඥාන කියන්නේ මේ ඉන්ද්‍රිය ඇතුළේ තියෙන ඥාන නෙමෙයි. දැන් හුඟක් අය අතීන්ද්‍රිය ඥාන කියලා කියන්නේ මනේන්ද්‍රිය ඇතුළේ තියෙන ඥාන. එහෙමයි. එහෙමයි. ඔව්. මනේන්ද්‍රිය ඇතුළේ තියෙන ඥාන නෙමෙයි. මේ මනේන්ද්‍රියත් ඉක්මවලා දකින කොට. ඒ කියන්නේ මනේන්ද්‍රිය අනුෙන් ඉන්ද්‍රියක් ඇතුළේ තියෙන එක අතීන්ද්‍රිය වෙන්න බෑ. අතීන්ද්‍රිය වෙන්න බෑ. හරිද? ඒක මනේන්ද්‍රිය කියන එක මොකද්ද කියලා පැහැදිලි වෙනකොට. එතකොට අන්න මිනිස්සෙකුට අර මේ ਸਰව ඒ කියන්නේ අපි ඔක සර්වඥ කියන්න පුළුවන්. හැබැයි ඒ වචනවල ඉර වෙන්න එපා. ඒක එන වචනවල ඉර වුණාන් පස්සේ දැන් මේක මම මේ කියන කතාව අහලා තුඟක් වෙන්නේ කෝක කරන්නේ. මේක නිකන් මැජික් කතාවක් බවට පත් කරගන්න එක. එහෙම ගන්නේ නැතුව අන්න එතනදී ඔබ දකිනවා මේ
සමස්තය පිළිබඳ ලොකු අවබෝධයකට එනවා. ඉතින් ඒක අර ප්‍රධාන දැන තමයි අපි මේ නිරීක්ෂණය කරන දේසා නිරීක්ෂකය අතර තියෙන අර මේ ස්වායක්තයි කියලා අර ගන්න තැනින් බිඳ වැටිලා ඒක පැහැදිලි කරගන්න තෝර ගන්න තැන. එහෙම අපේ හමුදුරන්ට දැනෙන විදිහට හෝ අපේ හමුදුරන්ගේ නිරීක්ෂණය අනුව මේ තේරවාදී සූත්‍ර පිටකේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 21 නිරීක්ෂිතේද බේස් කරන්නේ නිරීක්ෂකයාද දෙකමද? ඒකේ ගත්තන් පස්සේ ඒකේ අපි ගත්තන් පස්සේ ඒකේ එකතු වෙච්ච බාහිරින් එකතු වෙච්ච කතාවක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ හුඟක් වෙලාවට ඒ කියන්නේ අර අන්තිමේදී කතා කරන මේ අර මේ කියන්නේ ඒකට නොගැලපෙන ඒවා මුලදී කතා වෙනවා. හැබැයි එතනදී ඇත්තටම මේ එතනදී හුඟක් වෙලාවට අර බාහිරෙන් පටන් අරගෙන අභ්‍යන්තරයට ගමන් කරන ස්වභාවයක් තමයි මේ සූත්‍රය තුළ පේන්න තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් අන්තිමේදී දැන් රාගසිතක් ඇති වූ බව දැනගනි. පජානාති කියන වචනේ භාවිතා කරන්නේ. සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. එතකොට දැන් අන්න එතකොට දැන් මේක ක්‍රමයෙන් අභ්‍යන්තරයට පෙරලෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඉන්දික මං එදා මං ඕක බලාත්කාරයෙන් ඕකට කුඩු කරා. ඔව්. කුඩු කරේ හේතුවක් තියෙනවා ඉන්දික. හරිද? ඒ හේතුව තමයි මෙන්න මේ. දැන් අපි මේ පාවිච්චි කරන අනිච්ච දුක්ඛ අනාත්ම හරි පටිසම්පාදය හරි චතුරාර්ය සත්‍ය හරි මේ වගේ වචන ගොඩාක් මහා දැවැන්ත දැනුම් පද්ධතිය පාවිච්චි කරනවානේ. එහෙමයි. දැන් එතනදී වෙන දේ තමයි මෙන්න මේ. හිතන්න දැන් ඉන්දික අපි හිතමු අපි දැන් මේ අලුත් මිනිස්සෙක් ඔබට අඳුන්වලා දෙනවා. එහෙමයි. හරිද? ඒ කියන්නේ ඔබේ පවුලට හරි ඔබේ ආයතනයට හරි කවුරු හරි අලුත් පුද්ගලෙක් අපි අඳුන්වලා දෙනවා. එහෙමයි. අඳුන්වලා දෙනකොට කවුරු හරි ඇවිල්ලා කනට කරලා කියනවා ඉන්දික ඔන්න කනට කරලා කියනවා ඔය එන එක අර කලින් වෙන මේ වංචාකාරයේ ගේමක් ගහපු එකෙක් කියලා කියනවා. හරිද? දැන් ඕක කියනවා. දැන් ඕක කියපු වෙලේ ඉඳන් අපි බලන්නේ කොහොමද දැන් අර මිනිස්සයා තේරුණාද? හරිද? එතකොට අපි බලන්නේ අපි දකින්නේ සැබෑව නෙමෙයි. එතකොට දැන් අපි මුලින්ම මේක අනිත්‍යයි. එහෙම නැත්නම් මේක අනිත්‍යයි. මේක පටිච්චසමුප්පන්නයි. හරි ඔය එකීමකී මොකක් කරින්නේ? අපි එකකින් බලලා බලනකොට පේන්නේ මොකද්ද? ඒ විදිහට අපිට පේන්න පටන් ගන්නවා. හරිද? අර මනුස්සයා වංචාකාරයේ කොරෙක් කියලා පෙනුනා වගේම ඒකේ මුලාසාගත ස්වභාවයක් තියෙනවානේ. ඒක සත්‍යෙම නෙමෙයිනේ එතන දකින්නේ. එතකොට අපි මේ දාගන්න දෘෂ්ටියට අනුකූලව තමයි අපි මේක දකින්නේ. එතකොට ඒක යම් කිසි බොරුවක්. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ සත්‍ය නෙමෙයි අපි දකින්නේ. හැබැයි අපිට පුළුවන් අර මිනිස්සුගේ ඔක්කොම කතා ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අපි නිදහසේ අර මනුස්සයව ඇසුරු කරනවා. ඒ කියන්නේ පූර්ව නිගමන නැතුව. එතකොට ඇසුරු කරනකොට අපිට පේනවා ඇත්තටම අර මනුස්සයාගේ යථා ස්වභාවය. කිටික කාලයක් ඇසුරු කරනකොට. මම මේ උපමාවෙන් කිව්වේ. හරිද? එතකොට දැන් හුඟක් වෙලාවට වෙන දේ තමයි මිනිස්සු දැන් මෙන්න මෙහෙම එකක් ගමුකෝ ඉන්දික. දැන් අපි මිනිස්සු බණ අහන්න කලින් අපි ඔය හුඟක් අය බණ අහන්න පටන් ගන්නවනේ. බණ අහන්න කලින් හිතාගෙන ඉන්නවා මේක මෙහෙමයි හොඳයි. මේක හරි සැපයි. සනීපයි මේක එහෙම කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ බණ අහලා අම්මේ දුකයි මේක හරීම අනිත්‍යයි මේක ගණ්ඩ දෙයක් නැහැ මේක විනාසයි කියලා හිතනවා. හැබැයි මේ දෙවෙනි හිත හිතන එක පළවෙනි හිත හිතන එක වගේම තමයි. ඒකේ අනිත්‍යන්තේනේ. ඒකේ අනිත්‍යන්තේ. මේක මිනිස්සු බොහෝ වෙනකොට මේක තේරෙන්නේ නැහැ. පොඩක් කරා මිස් කරන එකාන්තයක් හොඳ නැගුවම ඒක ඔපොසිට් එකට අංශක 180ක් අනිත් පැත්තට යනවා. මැදට එන්නේ නැතුව. ඔන්න ඕක තමයි අපි තෝරගන්න ඕනේ මේ විදිහට මේ ඔපොසිට් අන්තයක සිරවීම නෙමෙයි මේ තෝරගන්න ඕනේ. මේ අන්න ඔය කතාව තෝරගත්තේ නැත්නම් අපි හුඟක් වෙලාවට වෙන්නේ අපි අහ කාගෙන් හරි අහගත්තු කතාවකින් එහෙම නැත්නම් මොකක් හරි පොතක පතකින් කියවපු කතාවකින් දැනගත්තු න්‍යායකින් බලනකොට අර කවුරු හරි ඇවිල්ලා කේලමක් කියලා කේලමක් අහලා කේලමට අනුකූලව යමක් දිහා බලනවා වෙනවා. දැන් මාර සතිපට්ඨාන කතාව ඇහුවේ ඔබවහන්සේ කිව්ව එක මේ මමත් හිතන්නේ හරි කියලා ඔය බාහිරින් ඉඳලා අභ්‍යන්තරයට නිරීක්ෂණයනේ ඒක. දැන් අර දැන් ඕකේ නවසීවතික භාවනාවලත් කියන්නේ ඩෙත් බොඩි එක මලසිරුරක මුල ඉඳලා මේ විනාශ වෙන විදිය දිහා බලාගෙන ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒවන් අනතීතෝති කියලා Tamanට ගලපලා බලන්න කියලානේ. මේක දිගින් දිගට කිරීමෙන් එන්ලයිට් වීමක්ද වෙන්නේ නැත්නම් මේ අපි බලහත්කාරයෙන් බාහිර යථාර්ථයක් අපේ මනසල يعني සාපේක්ෂ යථාර්ථයක් අපේ මනස පුරවා ගැනීමක්ද වෙන්නේ? ඒ වගේ එකක්. ඔව්. එතනදී ඉන්දික බොහෝ වෙලාවට වෙන වැඩේ තමයි බොහෝ දෙනෙකුට වෙන වැඩේ තමයි මම මේක මම ඔබතුමාට කිව්වා කලින් පළවෙනි සාකච්ඡාවේදී තිබුණා. එහෙම බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට වෙන්නේ හොඳට අධ්‍යයනය කරලා බලන්න අපි සමාජයේ ආධ්‍යාත්මික මාර්ගේ ගමන් නොකරපු මිනිස්සෙක්. ඔව්.
සහ මොකක් හරි දෙයක, ඒ කියන්නේ මොකක් හරි භාවනා ක්‍රමයක හරි මොකක් හරි දෙයක අවුරුදු 5ක් විතර එක දිගට ඒකම අල්ලගෙන ඒකම දෘෂ්ටිගත වෙලා වඩපු කෙනෙක්. ඔබ හොඳට බැලුවොත් පේනවා අර දෙවෙනිය පුද්ගලයාගේ මනස සමතුලිත නැහැ. අසමතුලිතයි. අසමතුලිතයි එක්තරා විදිහක මේ ඔහුගේ තියෙනවා අපි කියන්නේ අර මානසික රෝගයක් උස්සන්න වූ ස්වභාවයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි දැන් ඔතනදී අපි තෝරගන්න ඕනේ දැන් මේ මිනිස්සයා මේක වඩන්නේ ඇයි? අපි දැන් කෙනෙක් යමක් බරෙන් ආවෝ නැවත නැවත වඩන්නේ ඇයි? දැන් අපි දැන් කෙනෙකුට අපි හිතමු කෙනෙකුට ඕනි වෙනවා ධනවතෙක් වෙන්න. දැන් මොකද මෙයා කරන්නේ? ඒ වෙනුවෙන් අන්තිම මිනි මරණ තැනටත් පත් වෙන්න පුළුවන් නේ. දැන් එයා ඒක දිගින් දිගටම ඒක වැඩුවා නම් මට ඕනි දැන් මට තව සල්ලි ටිකක් ඕනි. ඒකට එයා තියෙන ක්‍රමවේද ඔක්කොම දාලා මේක අදින එකනේ කරන්නේ. හැබැයි කෙනෙක්ට ඒකත් තියාගෙන යම් ප්‍රතිපත්ති ටිකකුත් තියාගෙන වැඩේ කරන්න බැරිද try කරලා? පුළුවන්. ඒ කියන්නේ එහෙම කරන්න ඇත්ද? ඔව් එහෙම කරන්න ඇත් ඉන්නවනේ. ඒ කියන්නේ මම දැන් මේක උපමායි පදින්න නොවේ මම කියන්නේ තියෙන කාරණේ පොඩ්ඩක් ගත්තොත් එතකොට බහුතරයකට වෙන්න පුළුවන්. ඔව් බහුතරයකට වෙන්න. ඒ වගේම දැන් මෙතනදිත් දැන් මෙයා දැඩි ආශාවක ඉන්නවා මම මෙතනට යන්න ඕනි කියලා. එයා ගත්ත පූර්ණ නිගමනයක් තියෙනවා. එයා මවාගත්තු කතාවක් තියෙනවා. කලින් යා ඩිස්ටින එක ගමනාන්තයක් කලින් යා නිගමනේ. ඒක ගන්න තමයි මේ ආපෝ මේක කරන්නේ. හරිද? එයා කිසිම වෙලාවක දන්නේ නැහැ මම මේ මවාගත්තු එකක් තියෙනවා කියලා මෙතන. ඒක ගන්න මට මෙහෙම මොනාවක් තියෙනවා කියලා. අන්න ඕක දකින්න එක තමයි ඇත්තටම හරිම භාවනාව. හරිද? ඒක තමයි ඇත්තටම අපි කුසලයේ කියන වචනය ගත්තොත් ඇත්තටම ඒක කුසලතාවනේ දක්ෂතාවය. හරිද? මෙන්න මේ තමන්ගේ තියෙන මේ මෝඩකම් ටික දකින්න එක. නැතු ඒ මෝඩකම ආපෝ රිපීට් කරන එක නෙමෙයි. ඒ මෝඩකම දකින්න එක තමයි කුසලතාවය. අපි පිනපව ගැන වෙනම කතා කරන්න ඕනි. ඒක ලොකු මාතෘකාවක්. හරි කතා කරමු ඉස්සරහට. එහෙමයි. ඉතින් එතකොට දැන් මෙන්න මේ දක්ෂතාවය නැතිකොට අර නැවත එකම කරලා බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්නේ ඒක ඇතුළාන්තය ඇතුළේ දුස්තික ඒක බලන්න බොහොම කෙටි ක්‍රමයයි තියෙන්නේ මේ ඉන්දික මම හිතුවා මමත් කරනවා ඒක. එහෙම කරන්න කාටවත් තරහට නෙමෙයි. ඔවුන් ඉන්න තේ දුස්තිය පෙන්වන්න. ඒ කියන්නේ දැන් ඔවුන් ඒ තියෙන මාර්ගය හරි අපි හිතමු ධ්‍යාන කියලා. මම ඒක කියන ඕක බොරුවක් කියලා කියනවා. පැත්තකින්. මොකද වෙන්නේ අර මිනිස්සයා? පත් වෙනවා. පත් වෙලා රණ්ඩු කරලා මේ කියලා මිත්‍යා දෘෂ්ටිකය අර මේවා කියලා වචන ටික ඔක්කොම යනවා. ඇයි ඒ? ඔව් දකින්නේ නැහනේ මං කොයිතරම් මේකට බැඳිලා ඉන්නවද මේකට මේ හිර වෙලා ඉන්න මේ ෆැන්ටසි අතර මං හිර වෙලා ඉන්නවද කියලා දකින්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ විදිහට අර තමන් මෙහෙම බලාපොරොත්තුවක් තියාගෙන ඒ කියන්නේ දැන් උගක් වෙලාවට අර මේ රේකිය චින්තනයේ හරහාම එන එකක් තමයි මේ ඇචීව්මන්ට් එකකට යන්න හදන්නේ. අල්ටිමේට් ගෝල් එකක් අනිවාර්යයෙන්ම ගෝල් ලයිට් වෙනකයි අගෙන්ස් බලාපොරොත්තු ඒකනේ. ඇත්තටම එන්ලයිට්මන්ට් එක වෙන්න තියෙන ඕනම තතහරිච්ච කෙනා තමයි එන්ලයිට්මන්ට් වෙන්නේ. අපි ඒක වචනේ පාවිච්චි කරලා කිව්වා. දැන් ඔය වගේම එකක් තමයි මහායාන කියනනේ අපි පිනක් කරලායි පිනත් තව කෙනෙක්ට දීලා අතාරින්න කියලා. බුද්දත් ඒ වෙනුවෙන් කියන්නේ. තමන් කරපු පිනක් තියාගන්න එපා ඒකත් තව කෙනෙක්ට ඒ කියන්නේ ඒක අතාරින්න කියලා වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න කියලා. පින ආපු හින්දා පින ගැන පොඩ්ඩක් කියන්නද? එහෙමයි. ඔන්න කතාවකින් කියන මේ උපමා කතාවලින් කියනකොට මේවා ලේසි. හරිද? දැන් හිතන්න රජ කෙනෙක් ඉන්නවා කියලා. දැන් මේ රජතුමා යනවා මේ කියන්නේ අපි හිතමු අර මේ සමාජයේ යා ගැන මොකද කියන්නේ රටේ රජය ගැන මොකද කියන්නේ කියලා වෙස්වලාගෙන යනවා. හරිද? ඉතින් මේ රජතුමා මොකද කරන්නේ? දැන් මේක ලේසි වැඩ හිඟන්නෙක් විදිහට වෙස්වලාගෙන යන එකනේ. හිඟන්නෙක් විදිහට වෙස්වලාගෙන යනවා. එතකොට දැන් හිඟන්නෙක් විදිහට වෙස්වලාගෙන දැන් මෙයා රටේ යනවා. ඔහොම යනකොට එක වෙලාවකදී දැන් මේ රජතුමා අනතුරකට පත් වෙනවා. ඔව් වාහනේක හැප්පිලා හොඳටම තුවාල වෙලා පාරේ ඇදිලා වැටිලා ඉන්නවා. දැන් වටේ ඉන්න මිනිස්සුන්ට පේන්නේ කවුද? රජතුමා හිඟන්නේද? හිඟන්නේ. එතකොට හිඟන්නෙක් පේන නිසා මොකද කරන්නේ? අර රජතුමා කියන්නේ මේ අරිගන්නව ගණන් ගන්න නැතුව යනවා. එහෙම. ඒ පහු කරගෙන යනවා. එතකොට දැන් ටික දවසක් ගිහලා තුවාලෙත් වැඩි වෙලා කණ්ඩත් නැතුව බොණ්ඩත් නැතුව මරණාසන්න වෙලා වැටිලා ඉන්නේ. එහෙම. දැන් කවුරු හරි මිනිස්සු මේක දකිනවා. එහෙම. දැකලා එයා කවුද දකින්නේ? රජතුමාද හිඟන්නවද? එයාත් දකින්න හිඟන්නවනේ. හිඟන්නවා. එහෙමයි. ඉතින් මේ හිඟන මිනිස්සයා අරන් ඇවිල්ලා එයාට කණ්ඩ දීලා බොණ්ඩ දීලා තුවාලෙට බෙහෙත් දාලා මේව සුවපත් කරනවා. එහෙමයි. සුවපත් කළා මොකද වෙන්නේ? සුවපත් වුණාට පස්සේ මේ හිඟන්න රජමාලිගාවට යනවා. ඇඳුම් මාරු කර ගන්නවා. දැන් රජතුමා. එහෙමයි. ඊට පස්සේ බලනවා මං දැන් මරණාසන්න වෙලා උදව් කරේ කාටද කියලා. හරිද?
බලලා අර මිනිස්සයව හොයාගෙන ගිහිලා ඒ මිනිස්සයාට තනතුරු නම්බු මාන ධනෙ ඔක්කොම දෙනවා. එහෙමයි. හරිද? දැන් මේක රටේ පැතිරෙනවා. එහෙමයි. දැන් ඊට පස්සේ රටේ ඉන්න මිනිස්සු ටික මොකද කරන්නේ යන්නේ මේක රටේ පැතිරුණාට පස්සේ? ඔක්කොම හිඟන්නන්ට සත්කාර කරන්න ගන්නවා. ඔක්කොම හිඟන්නන්ට සත්කාර කරන්න පටන් ගන්නවා. හරිද? හැබැයි මේ දෙවෙනියට හිඟන්නන්ට සත්කාර කරන්න පටන් ගත්ත අය අමු හොරු කපටි නේද? ඔව් එහෙමයි. තේරුණා නේද? හරිද? එතකොට ඇත්තම කිව්වොත් මේ බහුතරය සමාජයේ තියෙන පින හරියට ඔය වගේ එකක්. මේ හුඟක් අය පින්කම් කරලා කරන්නේ අර දෙවනි මට්ටමේ. හරිද? අබැයි මම එහෙම හරි කරන එක ගැන මම වගේ විරුද්ධත්වයන් නිකන් ඉන්නවට වඩා ඒක හුඟක්ම හොඳයි. හරිද? හැබැයි කාට හරි දැන් ඔය ඔය තියෙන ওই කපටිකම ওই බොරුව අඳුන ගන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියන්න පුළුවන් පින නෙමෙයි කුසලතාවය කියලා. දක්ෂතාවය කියලා. ඔය මම පිනේ යන්තම් ටච් කරා විතර තවක යන්න ඕනේ ඉස්සරහ. කතා කරමු ඉස්සරහ. දැන් අපේ හඳුරුව අර මේ මුලදීම මට අහන්න තිබුණු ප්‍රශ්නයක් අර අපි වෙනත් මාතෘකාවක කතාපහින්ද පොඩ්ඩක් මේක පස්සට ආවේ. මේ ඔබ වහන්සේ දැන් අර කිව්වනේ මාර්ගඵල සම්මතයි කියලා. සම්මත කියලා. දැන් තේරවාදී ත්‍රිපිටකයේ හැටියට මම මේ ත්‍රිපිටකයේ තියෙන එක මම මේ කියන්නේ අහන්නේ. හැටියට සහ අපි තේරවාදී සම්ප්‍රදාය විශ්වාස කරන විදියට චිත්තචෛසික රූප අභිධර්ම හැටියට පරමාර්ථ වලට වැටෙනකොට ඔය චිත්තකාණ්ඩයේනේ මාර්ග චිත්ත ඵල චිත්තයත් ඇති වෙන්නේ. එතකොට ටිකක් තේරවාදී සම්ප්‍රදාය ඉන්න කෙනෙක් ඔය මතයට විරුද්ධව කියන්න බැරිද මේක වැටෙන පරමාර්ථ සත්‍යයට ඒ අන්තික චිත්තකාණ්ඩයේත් මේ මාර්ගඵල වැටෙන ලෝකෝත්තර චිත්තකාණ්ඩයේ මේව සම්මත නෙමෙයි මේ ඇත්තම පරමාර්ථ හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා ඔබ වහන්සේ මේ බුද්ධ භාෂිතයට විරුද්ධ දෙයක් කියන්නේ කියලා කෙනෙක් චෝදනා කරන්න බැරිද තේරවාදී සම්ප්‍රදායේ ටිකක් ගිලිලා ඉන්න කෙනෙක් ඔව් ඉතින් කොහොමද දැන්ට චෝදනා කරනවා හරිද එතකොට දැන් අපි තෝරගන්න ඕනේ දැන් මේක තමයි මිනිසුන්ගේ තියෙන තව ඉලූෂන් එකක් තව මායාවක් ඒක තමයි පරම සත්‍යයක් ඇතයි කියන මේ මායාව ඒ කියන්නේ ඇත්තටම බොහෝ වෙලාවට පරම සත්‍ය කියලා තියෙන්නේ ආයිත් සාපේක්ෂ සත්‍යයක් එහෙම නැත්නම් සම්මුති සත්‍යයක්ම තමයි ඒ කියන්නේ දැන් අපි පරම සත්‍ය කියලා දෙයක් ඇතයි කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා බොහෝ පිරිසක් හිතන් ඉන්නවා දැන් මේ අපි දැන් ඒගොල්ලෝ පිළිගන්නවා අපි ඉන්නේ දැන් මේ සාපේක්ෂ සත්‍යයක එහෙම නැත්නම් අපි දැන් ඉන්නේ සම්මුති සත්‍යයක ඒ සම්මුති සත්‍යෙන් එහාට ගියන් පස්සේ පරම සත්‍ය කියලා එකක් තියෙනවා කියලා. එතකොට පරම ඔය පරම සත්‍ය කියන තැනට ගියන් පස්සේ තමයි ඔය මේ අතිත්තසයිතික රූප නිබ්බාන එතකොට ඔය රූප කලාප ඔය විදිහට මේ එන්නේ. හැබැයි හොඳට අපි තෝ හොඳට තෝරගන්න ඕනේ එකක් තියෙනවා. ඒකත් පරම සත්‍ය නෙමෙයි. ඒකත් තවත් සාපේක්ෂ සත්‍යයක්. ඒකත් තවත් සම්මුති සත්‍යයක්. සම්මුතික සත්‍යය. එහෙම. අපි හඳුන් දැන් ඔය ඔබ වහන්සේ ඔය ඉන්නේ දැන් ඔය විට්ගන්ස්ටයින් කියවනේ දර්ශනය කියන්නේ වාක් ප්‍රීඩාවක් වචන හරපයක් විතරයි කියලා. සහ තවත් බටහිර දාර්ශනිකයෝ ගණනාවක් කියන කතාවක් නෙමෙයි වාස්තවික පරම යථාර්ථයක් නෑ කියලා ඔබ වහන්සේ ඒකමද මේ කියන්නේ හදන්නේ? මෙහෙමයි දැන් ඕක අපි ඔහොම වචනෙන් ගත්තොත් මොකද්ද වෙන්නේ තව දෘෂ්ටියක් වෙනවා එහෙමයි දැන් මේක වෙලා තියෙන ඉන්දික මේක අපිට මේ කියන්න ගියාම වචන වලින් ගියාම මහා පටලැවිල්ලක අට ආව වෙනවා එහෙම දැන් බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ ඔය ගැටලුවේ මුල් කාලේ මොහොන දුන අර අරිය පරිශ්‍රණ සූත්‍රයේ සඳහන් වෙනවනේ අපි හන්දර රසංගතිල රත්න මහතේ හොඳ පොතක් තියෙනවා මේ නිවනේ අවාච්‍යත්වය කියලා ඒ පොත සම්පූර්ණ කියන්නේ මේ නිවන වචනෙන් කියන්න බැරි තත්ත්වය ගැන ඉතින් දැන් ඕක කියන්න ගියාම ඔහොම ඒක කියන්න වෙන්නේ වචන වලින්ම වාචික වචන වලින්ම තමයි. ඒ කියන්නේ දැන් මේක දැන් අර අපි අර කලින් කතා කරා වගේ ලුණු රහ කියන එක කවදාවත් වචන වලට ගොඩනගන්න බෑ. හරිද? එතකොට දැන් අපි ලුණු රහ කියනකොට අඩු ගානේ ලුණු රහ කියන හැඟීමවත් වචන වලින් දෙන්න බෑ. නෑ හැඟීමත් ලුණු රහ නෙමෙයි. නෙමෙයි එහෙම. එහෙමයි. ඕක තියෙනවා තුනක්. අපි ලෙවල් තුනකට කතා කරනවා. එකක් ලුණු රහ. ඊළඟට ලුණු රහ කිව්වහම එන හැංගීම. හැංගීම අන්තර ඇතුළ ලුණු රහ ගැන කියන වචන. එහෙනම්. හරිද? එතකොට මේ වචන කියන එක අර කිසිම සම්බන්ධයක් නැතුව තියෙන එකක්. මේ කියන්නේ එතකොට මේ ලෝකේ වැඩි බහුතරයක් පවතින ওই වචන කියන තැනමද? ඒක මේ කාර්යයක විදිහට මේක ইনফরমේෂන් වලින් හැදිච්ච ලෝකයක් වගේනේ. එහෙමයි. දැන් මම අහුව කොවිඩ් කොහෙද තියෙන්නේ කියලා අහුව. වැඩි හරියක් කොවිඩ් කොහෙද තියෙන්නේ? එහෙමයි. කොවිඩ් තියෙන ইনফরমේෂන් වල එහෙම එහෙම මීඩියා වල ඉන්නේ හැදිච්ච එකක් නේ. ඇත්තට ගත්තොත් අපි හඳුන වෛරස් කියන්නේ අන්තිමට ගත්තොත් ইনফরমේෂන් එකක් නේ. ඔව් ইনফরমේෂන් එකක් තමයි. දැන් මේක මේ අන්න ඔය 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 මට්ටම ඇතුලේ මේ ඔය මට්ටම ඇතුලේ අපිට ඕක වාද කරන්න බෑ. ඒ කියන්නේ වාද කළා ඕක ඉවරයක් කරන්න බෑ. එතකොට ලොක්ඩවුන් කරනවද ලොක්ඩවුන් නොකරා හරිනවද? ඔය වාද කවදාවත් කෙරවර වෙන්නේ නැහැ. මොකද ඒක හුදු සංකල්ප ඇතුලේම වෙන ප්‍රවාදයක් නිසා. ඉතින් ඕකේ අර ඔතනට එහාට ගිහින් ඊට පස්සේ හැංගීම් මට්ටමට එන්නේ. හැංගීම් මට්ටමට ආව පස්සේ හැබැයි හැංගීම් මට්ටමේ තියෙන බොරුවක් ওই වගේම බොරුවක් එහෙමයි. තව ඔය ඔබවහන්සේ කිව්වම මට මතක් වුණේ අර ඕෂෝ එක තැනක කියනවා මේ සෙන් බුද්දිසම් ගැන යා කරන දේශනාවක මේ වචනවල ප්‍රශය කියන්නේ දැන් යමෙක්
මම මොකක් හරි මීන් කරනවා නම් අනික් කෙනාට කියන්න මම වචන බවට එක පරිවර්තනය කරනකොට මීන් එකෙන් භාගයක් අයින් වෙනවා කියලා එයා කියන්නේ. ඊළඟට දැන් ඔබ වහන්සේට මගේ පණිවිඩ කියන ඔබ වහන්සේගේ කනට මගේ වචන යනකොට තව භාගයක් අයින් වෙලා යන්නේ කියලා. ඔව්. ඉතින් ඒක ඕක දැන් අපි බොහොම සරල අපි මේ සරල උදාහරණකින් ගත්තොත් මිනිස්සේ කරනවා අපි දැන් බොහොම අපි කියමු දේශපාලඥයේ කතාව පවත්වනවා කියලා. එහෙම. කට්ටියකට ඒක මහා ආස්වාද ජනකයි. තව පිරිසකට මේ ඒක මහා කටුක දෙයක්. එකම දේ කෙනෙක් තුළ රාග විඥානය ඇති කරන්න පුළුවන් කෙනෙක් තුළ ද්වේෂ විඥානය ඇති කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් හිතමු එහෙම නැතුව තව කවුරු කෙනෙක් දේශනයක් කරනවා කියලා. දේශනයක් කරලා අපි එළියට එන සිය දෙනා වෙන වෙනම අරගෙන ඒ සිය දෙනාට කියනවා අර දේශකයා මොකද්ද කරේ කිව්වේ කියලා. දැන් සිය දෙනා මොකද කරන්නේ? කියන්නේ කතා 100ක්. ඒ තමන්ට සාපේක්ෂව හදාගන්න. මොකද අර පාවලෝ කොයෝ කියන ලේඛකයා කියනවානේ ඔබට ඇසෙන්නේ ඔබ අසන්නට කැමති දේ පමණයි. කැමති දේ පමණයි. ඕක අර මේ තව උපමාවකින් ඕක මම පැහැදිලි කරන්න. හිස් ඉඩමක් තියෙනවා. හරිද? දැන් මේ හිස් ඉඩම ඉස්සරහින් යනවා ගොවියෙක් යනවා. එහෙමයි. දැන් ලොකු හිස් ඉඩමක්. දැන් මේ ගොවියට පේන්නේ මොකද්ද? හිස් ඉඩමක්ද ගොවි පොලක්ද? ගොවි පොලක් නේ. දැන් ඕක ඉස්සරහින් යනවා ව්‍යාපාරිකයෙක් යනවා. එයාට පේන්නේ එක්ක shopping mall එකක්. එක ෆැක්ටරි එකක් එහෙම පේ නැත්තම් හෝටල් එකක් තමයි එයාට පේන්නේ. ඔව්. ඕකේ ඉස්සරහා යනවා භාවනා කරන්න කියන. ඔව්. එයාට පේන්නේ මොකද්ද? ආරණ්‍යයක්. ඔව්. එහෙම එහෙම. Tamanṭa ඕනි එක තමයි අරගන්නේ. එහෙම. මට ඔගේ මේ ලස්සන කතාවක් වංශ කිව්ව මතක් වුණා මේ. ඒ කතාවක් මේ මාව හම්බෙන්න ආවා අපේ රෝස තිරවාණ කඳු වැටිය වාරවින වනවාසී රාහුල හම්බුනේ මේ මාතලේ ප්‍රදේශයේ ඒකල්ලු දේශපාලකෙක්. එතුමයි නම කියන්නේ කොහොමද නැහැ. ඉතින් ওই රොස්තිරණගේ කතා කරද්දී මම කිව්වා අනාගතේ තව අවුරුදු 50කින් ලෝකෙ මිලාදිකම පාෂාණය වෙන්නේ ක්වාට්ස්. හේතුව බංශෙන් දන්නවා ඇති සිලිකන්. ඔව්. මේ අවශ්‍යතාවය නිසා මොකද චිප් හදන්නේ සිලිකන් වල ඉන්නේ. මොකද මේකේ තියෙන රෝස් ක්වාට්ස් නේ. මං කිව්වා ඉතින් මේ තව අවුරුදු 50කින් ලෝකෙ සමහර ලාවට මැනික් වලට වඩා දියමන්ති වලට වඩා ක්වාට්ස් මිල වැඩි වෙන්න පුළුවන් කියලා. ඒක දේශපාලකෙක් එකපාරට ඇහුවා. අපේ හාමුදුරනේ අර රෝස තිරවාණ කඳු වැටියේ ඩොලර් බිලියන කීයක්ද නේද? ඔවාස කිව් එක තමයි. ඒකේ කිනා Tamanṭa ඕනි දේ උස්සගෙන යනවා. එහෙමයි. එහෙනම් ඒක තමයි දැන් අපි දැන් මේකේ ඇත්තටම දැන් අපි අර කලින් කතා කරපු අර ගුරුවරයා මේ දෙකේ කිනා එකේ කතා කියනවා කිව්වනේ. මේක ඇත්තටම අපි හුඟක් වෙලාවට දැන් මෙන්න මෙහෙම එකක් ගමුකෝ ඉන්දික. දැන් මිනිස්සෙක් අපි අසාර්ථක කියනවා. එහෙමයි. හරිද? මොනවාද ව්‍යාපාරයක් කරන්න ගිහිල්ලා හරි මොනවා හරි ඒක ඉගෙන ගන්න ගිහිල්ලා හරි අසාර්ථක. දැන් මේකට මෙයා නිදහසට කරුණු තියෙනවනේ ගොඩක්. එහෙමයි. මේකට එයා දානවා මේක දාන දැන් මට ව්‍යාපාරය අසාර්ථක වුණා නම් මම උපමාවෙන් කියන්නේ. එහෙමයි. ව්‍යාපාරයෙන් දැන් කොවිඩ් නිසා තමයි මේ ව්‍යාපාරය අසාර්ථක වුණේ කියලා. මොකද අසාර්ථකත්වයේ කොයි පැත්තටද දාන්නේ? කොවිඩ් වලට. කොවිඩ් වලට දාන. අපි නම් වැරදිලා හරි මේ මොනද සාර්ථක වුණා කියලා. ඔව්. ඒතකොට සාර්ථක වුණ කවු සාර්ථක? එහෙමයි. ඒ කාටද ගන්නෙ? ඒක Tamanṭa ගන්නෙ. එහෙමයි. හරිද? අරක දැන් මොනවාද මේ අසාර්ථකත්වයේ අපිට එළියට බෙදලා දාන්න පුළුවන් නะ මේ සාර්ථකත්වයත් එළියට බෙදලා දාන්න එපා. එහෙමයි. තේරුණාද මම මේ කියන්න හදන කතාව? අන්න ඔය විදිහට තමයි මේ මනුස්සයෝ. ඒක අපේ හැමෝටම පොඩි මේ මනෝවිද්‍යාත්මක කතාවක් තියෙනවනේ. දැන් ෆ්‍රොයිඩ්ගේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක අනුව අර නරිය මිදියඹුලයි කියන එකත් සංරක්ෂණ ප්‍රයෝගයක් නේ. ඔව්. ඒ වගේ ඕක අර ටිකක් ඇත්තටම අපේම ඇතුළාන්තය හදාගන්න ටිකක් හොඳ එකක් නේද ඕක. ඕකට කියන්නේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක අපි සුරක්ෂිත වෙන්නේ ඒකෙන් නේ. අපිට අවුලක් වුණොත් ඒක අපි බාහිර බලවේගයකට ප්‍රක්ෂේපණය කරනවා. එක්ක අපලයක් හින්දා එක්ක දෙවියන් වහන්සේ කැමැත්ත හින්දා මේක උනේ. ඔව්. එක්ක ගොඩක් වෙලාවට මේ වෙන කෙනෙක් හින්දා තමයි මේ අවුල උනේ. අර ඔබanse කියුවේ මම පොඩි කතාවකුත් කියන්න කමක් නැහැ නේද? අර මේ බන්දනාගාරයක් බලන්න ආවලු මේ රජ කෙනෙක්. ඇවිල්ලා දැන් හැමෝන්ගෙම අහනලු එන්න හේතු. ඉතින් හැමෝම කළු මේ බලන්න දේවනාස මේ මට මේ අල්ලපු ගෙදර මිනිස්සයා කරපු වංචාවකට මං අහුනේ. මේ අපේ අයියා කරපු මිනිමරුවන් මම මේ ඇතුළේ ඔහොම කියද්දි එකම එක මිනිස්සෙක් කිව්වලු අනේ දේවනාස මේ මගේ අතින් වෙච්ච අපරාධයකට මම මේ ඇතුළේ ඉන්නේ මම මේ සාධාරණ හිලදරුමක් ලබන්නේ කියලා. ඊපස්සේ රජුර අර ප්‍රධාන බන්දනාගාර නිදාලේ කෙනලලු මේ මෙච්චර මේ හොඳ මිනිස්සු අතර මේ අපරාධකාරයෝ තියන්න එපා මේ විදිහට දේවන්න කියලා. ඒ කියන්නේ ඔක්කොම අනිත්‍ය කරලා දේවන්න තියෙන්නේ මේ මිනිස්සු බරක් වෙයි කියලා. ඒක තමයි. දැන් අපි හඳුනේ දැන් මේ ඔබවහන්සේ ඔය මේ කාරණා ගණනාවක් ගැන කතා කරා මේ අපි ඊළඟ සාකච්ඡාවකදී කතා කරන ගොඩක් කාරණා තියෙනවා. මම ඔබවහන්සේ කියන මාර්ගය මොකක්ද කියලා දැන් මහන්නේ නැහැ. මොකද අපි මේ සාකච්ඡා සීරීස් එකක් කරන නිසා. ගොයන් වවල වැඩක් නැහැ නේ වටේ සුද්ධ කරන්නේ නැතු. වල්බලටි ගලවන්නේ නැතු. ඇත්තම මම හිතන්නේ අපි වැඩි කාලයක් ගන්න වෙන්නේ අන්ලර්නින් වලට. ඔව්. ඒක නේද උදාහරණයක් විදිහට දැන් පළවෙනි සාකච්ඡාවේ වුණා ඔබ ගන්න අදහස නෙමෙයි දැන් දෙවෙනි සාකච්ඡාවේ ආවම හිතනවා මේ ආඳුරෝ මේ දැන් මේ සයන්ස් වල ඇතුලේ බුද්ධාගම ගන්නන්න යන වගේ එකක් එන්න අපේ. එහෙම එහෙම එහෙමයි. හැබැයි දැන් මේ අපි දැන් මාර එදා කිව්වා වගේ මිනිස්සේගේ නිර්වාණය තියෙන්නේ ඔහු ඉන්න දැනුම් පද්ධතියට විශ්වාස පද්ධතියට සාපේක්ෂවයි. හ්ම්. ඒ කියන්නේ දැන් එතකොට අපි හන්නේ නිර්වාණය කියන්නේ নিরপেক্ষ දෙයක් නෙවෙයිද? අවසාන විදිහට නිර්වාණය කියන්නේ
දැනට සාපේක්ෂ එකක්. දැනට සාපේක්ෂ. තේරෙනවද මම මේ කියන්නේ? එහෙමයි. නිර්වාණය කියන්නේ දැනට සාපේක්ෂ එකක්. එහෙමයි. හරිද? මොකද සාපේක්ෂක දැනුම් පද්ධතියක් ඇතුළේ ඉන්නගෙනකොට දැනට නිර්වාණය කියන්නේ සාපේක්ෂක එකක්. අත්දැකීමක් හැටියට සාපේක්ෂක එකක්ද නැත්නම් දැන් අද ඒ කියන්නේ සංකල්පයක් සංකල්පයක් විදිහට සාපේක්ෂකයි. නෑ දැන් ඔබ වහන්සේ කියන්නේ මේ නිවන ගැන හරි මාර්ගඵල ගැන හරි තියෙන අවබෝධය අවබෝධ කරන්න තියෙන ආසාව පව අත්හැරියමනේ මේක ලැබෙනවා කියලා. ඔව් හැබැයි ඒ දැන් නිර්වාණය කියන එක දැන් ඒක ඇත්ත වෙලා තියෙනකොට ඕක ඇත්තටම ඕක මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා නිර්වාණයේදී මඤ්ඤණාව කියලා. එහෙම. හරිද? එතකොට ඒක නිවන් දකින්න උමනාව තියෙන කෙනෙකුට නිවන හොයාගෙන යන කෙනෙකුට නිවන් බලකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක ඇත්තටම තියෙන සාපේක්ෂකයක් විදිහට තමයි. මේ හැම සූත්‍රයකම අගට තියෙන්නේ මේ මොකද්ද භගවා වික්ෂුන් වහන්සේලා අභිනන්දනය කරා වික්කු මේ අභිනන්දේති කියලා. හැබැයි මූලපරියාය සූත්‍රය විතරක් කියලා දෙනවා වික්කුන් අභිනන්දේති කියලා. වික්ෂුන් වහන්සේ සතුටුුන්නේ නැහැ කියලා ඒක අහලා. ඉතින් හරිනේ ඉන්දික දැන් ඔක්කොම මේ තියෙන දේවල් ගෙවල් දොරවල් අරවා මේවා ඔක්කොම අතහැරලා ඇවිල්ලා ආපු ගමන් බුදුහාඳුරෝ කියනවා මේ උඹලා ඔය හොයාගෙන ආපු නිර්වාණීය මඤ්ඤණාව උඹලගේ පිස්සුවක් කියලා. මේ කතාව ගැඹුරුයි. හරිද? ඔක උඩමට්ටමින් තෝරගත්තොත් මොකද හිතෙන්නේ? දැන් මට අහපු ප්‍රශ්නයක් මේ අපිට වෙලාව කොහොමද තත්තේ? අපිට දිහිලා තියෙනවා දැන් විනාඩි 50ක් විතර 10ක් විතර ගමුනේ. හරි. මේකෙන් ඉවරයි. මේ අපි හැමෝටම මට දැන් මේ ඊළඟට ඔබවහන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්නය තමයි ඔබවහන්සේ කියන කාරණා ටිකක් මේ මං වැරදි වෙන්න පුළුවන් මේ කරන මේ මැනීම හෝ මේ කම්පෙයා කිරීම. ඔව් ඕන එකක් අහන්න. ඔව් සෙන් බුද්දිසම් වලට ගොඩක් ළඟින් යනවා වගේ එකක් මට දැනෙනවා. ඒ ගැන මොකක් හරි දැන් මෙහෙම එකක් තියෙනවා. මම තේරවාදියෙක් නෙමෙයි. එහෙමයි. මම මහායානිකයෙකුත් නෙමෙයි. එහෙමයි. මම සේනුත් නෙමෙයි. එහෙමයි. හරි. ඒක දැන් අපි එහෙමයි. හැබැයි මම මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපි සත්‍ය සොයාගෙන යන හැමගෙනෙකුටම අවසානයේදී අවබෝධ වෙන්නේ එකම දෙයයි. එහෙමයි. හරිද? ඒක දැන් ඒ පැත්තෙන් බලනකොට අපි හිතනවා ඒකට කිට්ටුයි කියලා පේනවා. ඒ මෙහුවේ දැන් ওই වචන වලින් සත්‍ය අවබෝධ කරන්න බෑ කියන එක දැනුම දැන් අර ඕෂෝ කියන්නේ සත්‍ය අවබෝධයට යන කෙනාට සෙන් බුද්දිසම් ගැන කරපු දේශනාවක තමයි ඒකත් කියන්නේ. යන කෙනෙකුට දැනුම කියන්නේ හරියට නිකන් මේ ගඟකින් එතර වෙන්න ඉන්න කෙනෙක්ට කඩදාසි වරුවක් දෙනවා වගේ එකක් කියලා. එතකොට ඒක ඊළඟට ඔබ වහන්සේ කියන දැන් ඔය මේ අර කුඩා දරුවෙක් වගේ මේ මොහොතේ ජීවත් වීම සහ ලෝකයේ යන නිරීක්ෂකයාගේ දෘෂ්ටි පරාසයේ සීමාවයි කියන මේ ඔක්කොම සාමාන්‍යයෙන් මට හම්බ වෙනවා සෙන් ඉගැන්වීම. ඒක තමයි වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හොඳට තෝරගන්න ඕනේ එකක් තමයි දැන් අපි මම සෙන් ගැන කතා කරොත් ඒ කියන්නේ ඕනෑම ලෝකේ ඉන්න ඕනෑම ඒ කියන්නේ බුද්ධිමතේ පිළිගන්න එකක් තමයි මේ සෙන් කතා එහෙම නැත්නම් ඒ සෙන් වලට ඒ සම්බන්ධ ලයිෆ් ස්ටයිල් එක දැනුම බොහොම ඇඩ්වාන්ස් එකක් කියන්නේ. එහෙමයි. හරිද? මේ ලෝකේ ඉන්න ඕනෑම බුද්ධිමතෙක් පිළිගන්නවා. සා සෙන් සහ ඔය සයිකෝ ඇනලිසිස් සයිකෝ ඩයිනමික් තියරි කියන පොත්පත් ලියවිලා තියෙනවා. ඒ කියන්නේ සංසන්දනාත්මක. එහෙමයි. ඉතින් එතකොට දැන් ඒවා ඉබේ ආව නෙමෙයිනේ ඉන්දික. එතකොට යම් කිසි කෙනෙක් මේ අධ්‍යයනයේ දිච්ච එහෙම නැත්නම් මේ එන්ලයිට්මන් ගැන කියනක හොයා මේගෙන හොයපු මේ එක්සිස්ටන්ස් එක ගැන මේ පැවැත්ම මොකද්ද කියලා හොයපු ආයෙනේ. එතකොට ඒ හොයපු අයගෙන් එළියට පැනපු වචනනේ තියෙන්නේ. එතකොට එළියට පැනපු වචන ඇතුලේ අනිවාර්යෙන්ම මැනික් තිබිය යුතුයි. එහෙම දැන් ඔය මුල්බුදු සමයේ ගත්තත් ඔය පටාචාරා තෙරණියගේ රහත් වීම අර වතුර මේ කකුල් දෙක හොදන වතුර ටිකක් විසි කරලා. තවත් තෙරණියක් තියෙනවා අර මේ ගැන කියලාද කියනවා මේ පලාමෙල්ලුමක්ක වතුර වාෂ්ප වෙද්දී ඒ දිහා බලන් ඉඳලා. මේ එන්ලයිට් වෙච්ච අය ගැන කියනවා. ඔව් නාට්‍යාංගනාවක් දිහා බලන්. සම්තතිය මතය නේද? නාට්‍යාංගන මරණේ. ඊළඟට මේ කවුද මේ චුල්ලපන්තක හඳුරෝ රෙදි කෑල්ලක් අපිරිසිදු වෙන දිහා බලන්. ඒ එන්ලයිට් වීම සහ සෙන් කතාවල තියෙන එන්ලයිට් වීම අතර ටිකක් හාත්පස සමාන ගතියක්. ඔව් දැන් අපි ගත්තොත් දැන් අපි සතිපට්ඨානේ සතිපට්ඨානේ ඒකායන මග්ගෝ කියලා කිව්වට එහෙමයි. එක එක එක්කිනාට එක එක විදිහටනේ සූත්‍ර කියලා තියෙන්නේ. සර්ණකාර භික්ෂුවර කියන්නේ අර නිලුම් රහත් මේ මාර්ගවල එලයිට් වෙන්නේ නිලුම් බලක් දිහා බලන් ඉඳලා තියෙන්නේ. එහෙම. මම කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ඒ සූත්‍රයේ කියපු අයට ඒ කායන මාර්ගය. එහෙම. ඒ කුරු රටේ නැත්නම් ඉන්දියාවේ නම් දිල්ලිවල හිටපු අය. ඔව්. ඒක එතකොට අපි තෝරගන්න ඕනේ මම අර ඔබට කිව්වා වගේම ඉන්දික මිනිස්සෙගේ ඉන්න දැනුම. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අද මෙතන අපි ආවොත් ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි අපේ මේ සහෝදරයෝ ටිකක් ආවොත් ඒ භක්තිමත්තු ටිකක් ආවොත් මම ඔවුන්ට කතා කරන්නේ නැහැ කිසිම ආකාරයකින්. මෙහෙම මම ඔවුන්ට කතා කරන්නේ දෙවියන් වහන්සේ
ස්වර්ගය. ඒගොල්ලෝ තේරෙන ටෙක්නිකල් ටර්ම්ස් ඒකෙන් තමයි මම කතා කරන්නේ. කවුරු හරි සයන්ස් බෑක්ග්‍රවුන්ඩ් එකක් ආවොත් මම කතා කරන්නේ එතනින්. හින්දු බෑක්ග්‍රවුන්ඩ් එකක් ආවොත් මම කතා කරන්නේ එතනින්. දැන් මේ සත් ඒ කියන්නේ දැන් මේක කතා කරන්න අපිට මාධ්‍ය ඇතර වැදගත් නෑ. දැන් ගෞතම බුදුහමසෝ ගත්තත් ගණිතඥයෙක් ආවොත් ගණිතේ ගණක මොකදලන සය ගණිතඥයෙන්නේ. එතන යාර තීරණ විදියට වීණාවාදකේ සෝනහමඳුරන්ට කතා මේ උගන්නන්නේ වීණාව ටියුන් කරන විදිය ගැන කියලා. ඒකයි මම කිව්වේ හැම වෙලාවෙදීම මේ මේ මාර්ගය කියන එක ඔහු ඉන්න දැනුම් පද්ධතියට සාහිස්තර සාපේක්ෂ ඒ ස්ථානයට සාපේක්ෂ. එහෙමයි. අපේ හැමදෙරන්ට බොහොම ස්තුතිවන්තයි. අපි හැමදේ අද පැයකට ආසන කාලේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. අපි ඊළඟ සාකච්ඡාවේදී ටිකක් ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කතා කරමු. මේ මොකද මේ මට හම්බ වුණා මේ ක්‍රිස්තියානි දේවගතිවරයෙක් අසංගත කොස්තා කියලා. එයා කරපු මේ වීඩියෝ එකක්. ඒකේ එයා කියනවා මේ යම් ආගමක් සත්‍ය වෙන්න නම් එයාට අනු මම කියන්නේ මම මගේ මතය මම වීඩියෝ එකක් වෙනම කරන්න හිතන් ඉන්නවා. ඒ ආගම තුළ අපේ ඔරිජින් එක ජීවයේ සම්භවය අපේ ජීවිතේ මීනින් එක ජීවිතේ අර්ථය සහ ඊළඟට ඔරිජින් මීනින් ඊළඟට එයා කියන මොරල් එක. ඒ කියන්නේ මේ සාර්වභෞමික සදාචාරය සහ ඩිස්ටනේක ගමනාන්තය මේ හතරම නිශ්චිතව වර්තමාන ජීවිතය ගැලපෙන විදිහට තියෙනවා නම් විතරයි එයා කියන්නේ ආගමක් දර්ශනය පිළිගන්න ඕනේ කියලා. අපි ඒ ගැන අපි හැමෝම ඊළඟ වතාවේ කතා කරමු. මේ නිර්ණායක හතර හොඳයිද ආගමක් තෝරගන්න කියලා. ඔව් අපි කතා කරමු. ආගමක් කියන්නේ මොකද්ද කියලා කතා කරලා ඉන්නවා. එහෙමයි. අපි හැමෝම තෙරුවන් සරණයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හරි හරි හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.